තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපි එකතු වී සිටින්නේ අපේ භාවනා පුහුණුවට අදාළ කමඨහන් සාකච්ඡා කිරීමට. ඒ වගේම භාවනාව තුළින් අපි ලබාගත් කුසලතා පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගැනීම මේ ආදී වශයෙන් අපි මේ හමුව භාවනා පුහුණුව නමින් හඳුන්වන්නේ. අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් භාවනා පුහුණුවට එකතු වී සිටිනවා. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ නොවැම්බර් මාසේ 26 වෙනිදා සිකුරාදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ. ඒ වගේම උදෑසන 5:30ට අපි මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන්. අනිකුත් රටවල කැලෙන්ඩර් සහ වේලාවන් වෙනස් විය හැකියි. ඉතින් අපි මේ උතුම් කාර්යයට මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම දෙනා කල්යාණ මිත්‍රයන් අපි තාම ගෞරවයෙන් පිළිගනිමු. එසේ පිළි අරගෙන අපි අපේ භාවනාවට අදාළ කරුණු කාරණාවලට අවධානය යොමු කරමු. එතකොට පළමුවෙන්ම අපි කරන්නේ භාවනාව පිළිබඳ යම්කිසි අදහසක් ඇති කර ගැනීම. ඇත්තටම දැනටමත් අපිට පැහැදිලි අදහසක් තිබෙනවා. අපි ඒ නැවත මතක් කර ගැනීමක් මේ සිද්ධ කරන්නේ. එතකොට භාවනා ගැන දැන් අපේ කල්යාණ මිත්‍රයන් හැම දෙනාටම සැලකිය යුතු තරම් අවබෝධයක් තිබෙනවා. අප මේ භාවනා කරනවා නමින් කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව එසේ වුවත් අපි ඒ පිළිබඳව නැවත නැවත සිහි කැඳවා ගැනීමක් සිහිපත් කර ගැනීමක් හැම භාවනා වැඩමුළුවකදීම සිද්ධ කරනවා. එතකොට භාවනා කිව්වම එහි මූලික අදහස කුසල් වැඩිමනේ. මේ කුසල් කියන දේ ගැඹුරින් හඳුන්වා දීලා තියෙන්නේ බුදුදහමේ. පුද්ගල පෞරුෂය ඉලක්ක කරගෙන හඳුන්වා දීලා තියෙන කුසලතා අංශ තුනක් මේන් අදහස් කරන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියලා අපි මේ කුසලතා පද්ධති තුන පාලියෙන් හඳුන්වනවා. සීල කිව්වම අපි දැන් දන්නවා චර්යාත්මක අංශය, අපේ හැසිරීම, මානව හැසිරීම කියන එක, මානව චර්යාවන් කියන ඒවා බොහොම ප්‍රබල අංශයක්. ඒක පුද්ගලයාට වගේම සමාජයටත් පරිසරයටත් ලෝකයටත් හුඟා බලපාන. සාමාන්‍යයෙන් සත්වචරියා ඒ තරම්ම, මම සත්ව කියන එකෙන් අදහස් කරේ මනුෂ්‍යයන් නොවන තිරිසන් සතුන්, ඒගොල්ලන්ගේ චරියා ඒ තරම් විශාල විදිහට බලපෑමක් කරන්නේ නැහැ බාහිරට. නමුත් මානව චර්යාවන් හුඟාක් වෙලාවට ප්‍රබල විදිහට බලපාන. තමන්ටත් ඒක පුද්ගලයාටත් තමා වශයෙන් ගත්තම ලොකු බලපෑමක් ඇති කරනවා. ඒක බලපෑමක් කියන එකෙන් මම අදහස් කරන්නේ යහපත් අයහපත් දෙපැත්තට. යහපත් පැත්තට ගත්තොත් බලන්න යහපත් මානව චර්යා, මානව හැසිරීම රටා මොනතරම් විශාල යහපතක්, මොනතරම් විශාල සේවයක්, කොතරම් සහනයක් ගෙන දෙනවද කිය. ගොඩාක් දුර හිතන්න ඕනේ නෑ තමන් සමග එකට ජීවත් වෙන, ළඟින්ම ජීවත් වෙන කෙනාගේ චර්යා රටාව යහපත් නම් ඒක අපිට කොයිතරම් සැනසීමට කාරණයක්ද, කොයිතරම් පහසුවට හේතුවක් වෙනවද කියන එක අපිට අත්දැකීමෙන් දන්නවා. ඒ වගේමයි අනිත් පැත්තට. ඒ චර්යා රටාව අයහපත් නම් අපිට ඒක කොයිතරම් පීඩාකාරීද, වෙහෙසකරද කියන එකත් අපි දන්නවා. ඒ අනුව පේනවා මානව චර්යා රටා, මනුෂ්‍යයන්ගේ චර්යා රටා තමන්ට විතරක් නෙමෙයි බාහිරටත් විශාල බලපෑමක් කරන, යහපත් බලපෑමක් සහ අයහපත් බලපෑමක් වශයෙන්. ඉතින් බුදුදහම උත්සාහ කරන්නේ නිතරම මේ යහපත් බලපෑමක් ඇති කරන ආකාරයට
පුද්ගලයාගේ චර්යා රටාව සකස් කරා. ඔහුගේ වචන භාවිතය ඒ වගේම කායික හැසිරීමට අදාළ සියලු ක්‍රියාකාරකම්. කායික හැසිරීම කිව්වම හරි සංකීර්ණයි. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, සමහර විට භූමිකා තනතුරු ආදියට අදාළ කාර්ය කෘත්‍යවල යෙදීම, මේ ගොඩාක් දේවල් බලපුවම කය මනස දෙකම වෙන වෙනම නෙමෙයි එකට ක්‍රියාත්මක වෙන්නේ. කය වචන දෙක එතෙන්දී ප්‍රමුඛ වෙනවා සීලේදී. මොකද හිතේ යම්කිසි සිටිවිල්ලක් තිබ්බත් ඒක චර්යාත්මක අංශයට නැත්නම් අපි චර්යාවක් හැටියට පෙන්වුම් කරන්නේ ඒක වචනයට හෝ ක්‍රියාවට යොමු වීමත් එක්කයි. ඒ නිසා සීල ශික්ෂාවට ප්‍රධාන වශයෙන් ගණනය වෙන්නේ මේ චර්යාත්මක අංශය. ඒක උසස් තත්වයට ගෙනීමක් තමයි, නිවැරදි කිරීමක්, පිරිසිදු කිරීමක් තමයි සීල ශික්ෂාවෙන් කෙරෙන්නේ. ඒක අපි ගොඩාක් ගැඹුරට සාකච්ඡා කරලා තිබෙනවා ඊට පෙර බොහෝ අවස්ථාවල. එය කෙටියෙන් මතක් කරගත්තොත් ආභිසමාචාරිකා සික්ඛා, මනුෂ්‍යයන්ට අදාළවයි මේක තියෙන්නේ. මනුෂ්‍යෝ සම්මත කරගත්ත, පනවගත්ත, එකඟ වෙච්ච දේවල් තියෙනවා. සිරිත් විරිත්, සම්මුති, නීති රීති, විවස්ථා, ආනපනත් නොඑක් දේවල් තියෙනවා. ඒවා යහපැවැත්ම සඳහා, මානවයාගේ යහපැවැත්ම සඳහා තමයි පනවගෙන තියෙන්නේ, සම්මත කරගෙන තියෙන්නේ. සමහර විට ඒවා සංශෝධනය වෙන අවස්ථාවක් තියෙන, ඒවා ස්ථිරව පවතින්නේ නැහැ. බොහෝ කල් පවතින නීති රීති සම්මුති ව්‍යවස්ථාක් තියෙනවා. කාලානුරූපව, අවස්ථානුරූපව ඒවා සංශෝධනය කරගෙන ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. දැන් මේ පහුගිය කාලේ අපේ රටේ මේ ගැසට් නිවේදන කියන ඒවා බලපුවාම හරි එක පැත්තකින් හරි හාස්‍යජනකයි. ගැසට් නිවේදනයක් කියලා කියන්නේ ඉතින් රාජ්‍යට අදාළ පොදුවේ අදාළ වෙන කිසියම් නීතියක් රීතියක්නේ. ඒවත් අයිති වෙන්නේ ඔය අභිසමාචාරවලට තමයි, අභිසමාචාරික සික්කා. ඉතින් ඒව හරි ඉක්මනින් වෙනස් වෙනවා. එක්කො මේ සතියේ නිකුත් කරන ගැසට් නිවේදනේ ඊළඟ සතියේ අහෝසි වෙනවා. ඉතින් ඒ විදිහට වේගයෙන් වේගයෙන් මේවා වෙනස් වෙන්නේ හුඟක් වෙලාවට මිනිස්යන්ගේ තියෙන අඥාන භාවය නිසා. සාමාන්‍ය මිනිස්යන්ට පුළුවන්කම තියෙන ඔය කිසියම් සම්මුතියක්, නීතියක්, රීතියක් හුඟක් දුරදිග බලලා හොඳට විමර්ශනය කරලා පනව ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන අභිසමාචාර ඒ වගේ ඒවා. නමුත් ඒවා ස්ථිර සදාකාලික නොවෙනස්ව පවතින දේවල් හැටියට උන්වහන්සේ දේශනා කළා නැහැ. ඒවත් යම් යම් ප්‍රමාණවලින් සංශෝධනය වෙනවා, සංශෝධනය විය යුතුයි, අලුතෙන් පනවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ එවැනි ඉඩකඩක් තියලා තියෙන්නේ. බුද්ධානුකුද්ධකානි සමූහනතු කියලා. ඉතින් ඔය වගේ අංශයක් තමයි ඔය අපි තේරුම් අරන් තියෙන ශික්ෂාවලින් මුල් කොටස ආභිසමාචාරිකා සික්ඛා. එතනින් පස්සේ ආදි බ්‍රහ්මචර්ය සික්ඛා කියලා කොටසක් අපි සාකච්ඡා කරලා තියෙනවා, තේරුම් අරන් තියෙනවා. පුද්ගලයාගේ පෞරුෂය ඉතාම ඉහළ මට්ටමකට රැගෙන යෑම. මේ ආභිසමාචාරිකා සික්ඛා ඍජුවම පුද්ගල පෞරුෂයේ ඉලක්ක වෙලා තියෙන පුද්ගල පෞරුෂයේ වෙනසක්. දැන් අර ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා ගත්තොත් එහෙම සමහර විට ඒව පැනවිලා තියෙන සමාජයේ ආයතනවලට, සමාජයට අදාළව, සමාජීය කාරණාවලට අදාළව වෙන්න පුළුවන්. නමුත් ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කෙලින්ම පුද්ගලයාට අදාළව සම්මත කරගෙන තියෙන. ඉතින් ඒවා
අපි සාකච්ඡා කරලා තියෙන ඒවන ශික්ෂා පද වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුනකට ගොනු කරලා තියෙනවා. පසුව ඒවා විස්තර කිරීම කරලා තියෙන විභංග දේශනාවලදී සත්‍ය විභංග ඒ වගේ මහා සතිපට්ඨාන වගේ දේශනාවලදී ඒවා වැඩිදුර විග්‍රහ වෙලා විස්තර වෙලා තිබෙනවා. එතකොට අපි දන්නවා ඒවා මොනවද කියලා. සම්මා වාචා කිව්වා මෙතන මොසාපිසුනා පරුසා සම්පප්පලාප වැනි වාග් දුස්චරිත වලින් බැහැර වීම වගේම වාග් සුචරිතේ පවත්වා ගැනීම. මේ දෙකම ඇතුළත් අපි කතා කරලා තියෙනවා. වේරමණී සික්ඛා කියලා ඔය පදයක් ඔය යම්කිසි ආචාර ධර්මයක් ශික්ෂා පදයක් දේශනා කරනකොට මේ දෙපැත්තම ඇතුළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වේරමණී කිව්වම අතර මේ දුස්චරිතයෙන් ඉවත් වීම ඇත්තටම සික්ඛා කිව්වම සුචරිතය හුරු වීම. ඒක නිසා ඔය හැම ශික්ෂා පදයකම ඔය දෙපැත්තම පෙන්වලා තියෙනවා. දැන් මොසාවාදා වේරමණී කියලා එතනින් පස්සේ මොසාවාදම් පහය මොසාවාදම් පටිවිරතෝ හෝති සච්චවාදී සච්ච සන්දෝ තේතෝ පච්චේකෝ අවිසංවාදකෝ ලෝකස්ස කියලා අර සික්ඛාපදත් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ පුලුවන් තරම් උපරිම උත්සාහයක් අපේ තියෙනවා සච්චවාදී බොරු නොකියන විතරක් නෙමෙයි සත්‍ය ප්‍රකාශ කරන සත්‍ය සන්දෝ සත්‍ය කරුණු ගලපලා කියන තේතෝ ඇදහිය හැකි විශ්වාස කටයුතු ආකාරයට කතා බහ කිරීම තව කෙනෙකුට තව මිනිස්සෙකුට පිළිගන්න පුළුවන් ආකාරයට කතා බහ කිරීම අවිසංවාදකෝ ලෝකස්ස සාමාන්‍යයෙන් ලෝක සම්මතයන්ට පටහැනි නොවන ලෝක සම්මතයන් එක්ක නොගැටෙන අවිසංවාද විසංවාද නොවන ආකාරයට කතා බහ කිරීම කියන්නේ. ওই වගේ ආචාර ධර්මීය අංශය ගත්තම හරි පුළුල් විදිහට අපේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ওই හැම ශික්ෂාපදයකම ওই ලක්ෂණ අපිට පේන්න තියෙනවා. හැම ශික්ෂාපදයක් මෙහිමයි දක්වලා තියෙන්නේ. මේ අනුව වේරමණී එක පැත්තක් අකුසලයෙන් වෙන්වීම සික්ඛා තව පැත්තක් කුසලය පුරුදු පුහුණු වේ. ඕමයි අපේ ආදි බ්‍රහ්මචාරී ශික්ෂා. තේව ඉහළට යන්නේ සාමාන්‍යයෙන් ලෝකයා ඊතරම්ම අවධානයට යොමු කරලා නැති ගැඹුරු කාරණාවලටත් අවධානය යොමු වෙලා තියෙනවා. නික්කම ශික්ෂාවලට එනකොට සාමාන්‍ය ලෝකයා අවධානයට යොමු කරන්නේ නැති පැත්ත සාමාන්‍ය ලෝකයා උනන්දු නොවන පැත්තක් අවධානයට අරන් තියෙන නෙක්කම්මේ කියලා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්තභාවයක් තබා ගැනීම අවබෝධයෙන් යුතුව. ඒ කියන්නේ කාමයේ ආදීනව හොඳින් ප්‍රත්‍යක්ෂ කරගෙන හොඳට අවබෝධ කරගෙන හොඳට තේරුම් අරගෙන හොඳට වටහාගෙන පුළුවන් තරම් ඒවයින් දුරස්තභාවය පවත්වා ගැනීම. ඒ විදිහට. ඉතින් ඒ වගේ අංශ සාමාන්‍යයෙන් කිසිම ආගමක දර්ශනයක ආචාර විද්‍යාවක අවධානය යොමු කළා නැහැ. මොකද හැම ආගමක දර්ශනයකම ආචාර විද්‍යාවකම කාමයේ භුක්ති විඳීමට අදාළ ආචාර ධර්ම තමයි නිර්දේශ කරන්නේ. බුදුදහමත් පළමුවෙන් ඒක භුක්ති විඳීමට අදාළ සාර ධර්මයේ උගන්වනවා. කාමේසු මිත්‍යාචාරා වේරමණී කියලා. නමුත් බුදුදහම ඊට වැඩිය ගැඹුරට බලලා තියෙනවා මේක මිත්‍යාචාරයෙන් තොරව පරිහරණය කළත් කාමයේ විසින් ඇති කරනු ලබන කාම වස්තු සහ කාමී ක්‍රියා විසින් ඇති කරනු ලබන බරපතල ගැටලු ඒක විසඳන්න උත්තරයක් බුදුදහම විසඳුම් ක්‍රමයක් නිර්දේශ කරලා තියෙන එක තමයි නෙක්ඛම්ම නයිස් කර්ම.
හරි අමාරුයි ඔක පුරුදු වෙන එක පුහුණු වෙන එක ඇත්තටම. මොකද හේතු දෙකක් තියෙන එකක් තමයි මේ අපේ මනුෂ්‍ය මනස ගාක් දුරට ප්‍රබෝධමත්ව පවතින්නේ මේ කාමය නිසා. කාම වස්තු සහ කාමී ක්‍රියාව නිසා. ඒක නිසා අර ඒකෙන් දුරස් කරනකොට කරනකොට නිකන් හරියට නිකන් ආහාර නොදීම වගේ වැඩක් වෙනවා. දැන් අපි දන්න ශරීරයට ප්‍රමාණවත් තරම් ආහාර නොදුන්න ශරීරය ක්ලාන්ත වෙනවා, පණ නැති වෙනවා, අක්‍රීය වෙනවා, නිෂ්ක්‍රීය වෙන ගතියක් එනවා. ඒ වගේ මනසට මේ දේවල් නොලැබුණාම මනස එක්තරා ප්‍රමාණයකට නිෂ්ක්‍රීය වෙන ගතිය මනස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඔය නික්කම්මයට යද්දි බොහෝම පරිස්සම් වෙන්න ඕන අපි. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙන්න යද්දි හොඳ අවබෝධයකින් ඒ දේ සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ඔය මානසික වෙහෙස, මානසික ආතතිය සමහර විට තවත් ඉස්සරහට ගිහිල්ලා මානසික විකෘතිතා වගේ දේවල් පැන නගින. ඒක අපි මේ හුඟක් වෙලාවට අත්දකලා තියෙන අද්දුටු කාරණයක් පැවිදි සමාජය තුළ. ඒ අවබෝධයෙන් තොරව නෛෂ්ක්‍රම්‍ය කිරීම හරහා ඒ වගේ ගැටලු අර්බුද බොහෝ වෙලාවට තියෙනවා. ඒක නිසා එහෙම වෙන්න බෑ. එතකොට අපි ශික්ෂාපදයක් හෝ යම්කිසි ආචාර ධර්මයක් අනුගමනය කිරීම තුළ වෙනත් ගැටලුවක් ඉස්මතු වෙලා එනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ එවැනි දෙයක් දේශනා කරන්නේ. මේක හරියට අර වර්තමානයේ තියෙන සමහර ඖෂධ භාවිතා කරපුවාම අතුරු ආබාධ හරියට එනවා. සයිඩ් ඉෆෙක්ට් කියලා කියන්නේ. ඒ එහෙම තියෙනවා දැන් සමහර ඖෂධ. හරි ඖෂධයක් හරියට පරිේෂණ කරලා හරියට නිවැරදි ආකාරයට නිෂ්පාදනය කරා නම් එහෙම වෙන්න බෑ ඇත්තටම. දැන් පෙරදිග වෛද්‍ය ක්‍රමවල, ආයුර්වේද වගේ වෛද්‍ය ක්‍රමවල භාවිතා වෙන ඖෂධවල අතුරු ආබාධ එන්නේ නැහැ. අතුරු ආබාධ එන්නේ නැති. අන්න ඒ වගේ මම මේ නිදර්ශනයක් කිව්වේ කාමයේ සම්බන්ධයෙන්. එතකොට නෛෂ්කම්ම ප්‍රතිපදාව, නික්කම්ම ප්‍රතිපදාව තුළ අර වගේ මානසික ආතති, මානසික වෙහෙස, ඒ වගේම සරල මානසික විකෘතිතා, මේ වගේ දේවල් ඉන්න විදිහක් නැහැ. මොකද මේක අවබෝධයෙන් කරන වැඩක්නේ. බලකිරීමකින්, බලහත්කාරකමකින් නෙමෙයි මේ කැමැත්ත පාලනය කරන්නේ, කැමැත්ත යට කරගෙන. එතකොට නිවීමක් සැනසීමක් ලැබෙනවා වෙනුවට තව දුක් දෝමනස්ස ටිකක් එකතු කර ගැනීමක් වෙනවා. ඒක නිසා එහෙම දෙයක් බුදුදහම උගන්වන්නේ නැහැ. ඒ නිසා ඔය සීලේ ටිකක් ඉහළට යද්දී අපිට හමු වෙන ටිකක් බුදුදහමෙන් ඉස්මතු කරලා දීලා තියෙන විශේෂ අංශයක් වන මේ නෙක්ඛම්ම ශික්ෂාව ඇත්තටම ලොකු අවබෝධයකින් ප්‍රඥාවකින් යුතුව කෙරෙන කාර්යයක්. ඒක තව තව ඉස්සරහට යනකොට වුණත් පේනවා. මේ තවත් ඉස්සරහට යනකොට හමු වෙන ඔය ජාතුරූප රජත පටිග්ගහන වේරමණී වැනි ශික්ෂාපද පව ලොකු ගැඹුරු අවබෝධයක් ඇතුව කෙරෙන කාර්යයක්. ඒව නිකන් වාරණ එහෙම නෙවෙයි. ඒකේ කොහොමටත් වැළැක්වීමක් නැහැ. වටිනාකම් පරිහරණයක් තියෙන්නේ. පරිහරණයේදී තණ්හා මාන දිට්ටි වලින් තොරව පරිහරණය කිරීමක් තියෙනවා. ඔහොම ගිහිල්ලා ඔය මෙත්තා විහෙරණම් කියන තැනට එනකොට පුදුම තරම් මේ අවබෝධයක් සහ ප්‍රඥාවක්, කරුණාවක් ඉදිරිපත් කරගෙන කරන වැඩක් බවට පරිවර්තනය වෙනවා සීල ශික්ෂා. ඉතින් එතෙන්ට ආපුවාම සීලය හරිම පහසුවක් වෙනවා. මුලදි සීලය අපහසුවක් වෙනවා. ඒක නිකන් නීතියකට, රීතියකට, දණ්ඩණයකට, වාරණයකට යටත් වෙලා ඉඳීමක් වගේ ස්වරූපයක්. මුලදි සීලේ පේන අවබෝධයේ අඩුණා. හැබැයි අවබෝධය පුළුල් වෙලා
මේ දුරාචාර දුෂ්චරිතයන්මින් ඒවයින් ඇතිකරන අහිතකර විපාක දුක්ඛ දෝමනස්ස පීඩා වෙහෙස හොඳින් අවබෝධ කරගත්තයින් පස්සේ එතෙන්ට අර කරුණාව සම්බන්ධ වෙනවා ප්‍රඥාව විතරක් නෙවෙයි කරුණාව සම්බන්ධ වෙනවා ප්‍රඥාවෙන් පෙන්නලා දෙනවා මේ මේක අපි නොකර හරින්නේ මේකෙන් වලක ඉන්නේ මෙන්න මේ අර්ථයෙන් කියලා එතකොට නොකල හැරියොත් මේ අයහපත මේ විපත මේ දුෂ්කරතාවය මේ පීඩාව ඇති වෙනව නේද තමන්ට අනුන්ට පරිසරයට ලෝකයට එහෙම දෙයක් වෙනව නේද කියලා එයින් වළක්වා ගැනීම කාරුණික හිතින් කරුණාවන්ත හිතකින් කරන දෙයක් බවට පත් වෙනවා ඔතෙන්ට ආවම ප්‍රඥා කරුණා දෙක සම්බන්ධ වුණාම සීලයට සීලය හරි ශ්‍රේෂ්ඨ වෙනවා බුදුදහමේ විශේෂත්වය ඒකයි දැන් සාමාන්‍යයෙන් සිවිල් නීතිය වගේ දෙයක් දිගත්තම එහෙම කරුණාව ප්‍රඥාව සම්බන්ධතාවයක් පෙන්වන්නේ නැහැ යම් යම් දේවල් පිළිබඳව ඇති කරගෙන තියෙන ඔය නීති රීති ව්‍යවස්ථා සම්මුති බලපුවා විශේෂයෙන් ඔය සිවිල් නීතියේ එහෙම ලක්ෂණයක් පේන්නම නැහැ ඒවා ක්‍රියාත්මක කරන අය ඒවා අර්ථ විවරණය කරන අය නීතිමය සහායන් ලබා දෙන අය කරුණාවක් නම් පේන්නම නැහැ මහා ම්ලේච්ඡ කමකින් ක්‍රියාත්මක වෙන දේවල් හැටියට මම කතා කරන්නේ අපේ රටේ නීතිය පිළිබඳ ආධිපත්‍ය දරාගෙන ඉන්න යම්කිසි කණ්ඩායමක් ඉන්නේ සාමාන්‍ය ජනතාවට නීතිය පිහිට අවශ්‍යත් වෙනවා ඉතින් ඒක ලබා ගනිද්දි පුදුම තරම් අකාරුණික විදිහට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී යුක්තිය කියන එක ඉෂ්ට වීම ගත්තත් එහෙමයි ඊළඟට ඒ ක්‍රියාවලිය ඇතුලේ නීතිමය නීති ආධාර නීතිමය උපදෙස් නීතිමය සහාය ලබා ගනිද්දි ඒවයි තියෙන පුදුම තරම් අකාරුණික ස්වභාවයන් අපිට පේන්න තියෙනවා නමුත් බුදුදහම පෙන්වා දීලා තියෙන එහෙම දෙයක් නෙවෙයි පුද්ගලයා ආචාර ධර්මීයංශයකට යොමු කරන්නේ සිල්වත් බවට පත් කරන්නේ ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් උද්ගලයටත් ඒක විශාල යහපතක් වෙනවා ඊළඟට ඔහු ජීවත් වෙන සමාජයට සෙසු සමාජිකයන්ට ප්‍රධාන වශයෙන් අනිකුත් මිනිස්යන්ට තවත් එහාට ගියාම සතා සීපාවට ගහකොළ පරිසරය මහ පොළව මේ හැම දෙයකටම විශාල යහපතක් වෙනවා මේ ආචාර ධර්මියාංශේ හරි එහෙම තේරුම් අරගෙන ප්‍රඥාවේ ඒ වෙන අයහපත වැළැක්වීමේ කරුණාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම සීලය මහා ශ්‍රේෂ්ඨ වෙනවා. ඒක තමයි ආර්ය සීලය. ඒක තමයි කුසල සීලය. අපේ සීලය හඳුන්වන විශේෂ විශේෂණ පද දෙකක් තිබෙනවා. ආර්ය සීල කුසල සීල කියලා. සමහර විට අරියකන්ත කියලාත් ওই වචනේ සඳහන් වෙලා තියෙන අවස්ථා තිබෙනවා. අරියකන්ත සීල කියලා. ඉතින් අපි ওই සීලය ඔය විදිහේ හොඳ අවබෝධයකින් පවත්වාගෙන යන එක අපි අනිත් අයට මේක හඳුන්වා දෙද්දි ඇත්තටම නිකන් නීතියක් රීතියක් කියන විදිහට නෙමෙයි හැමතිස්සෙම මේකේ ආනිසංස ආදීන පක්ෂ දෙක ඒ කියන්නේ දුස්සීල භාවයේ ආදීනවත් සීලවන්ත භාවයේ ආනිසංස දෙක ඉදිරිපත් කරලා ඒත් එක්කම සම්බන්ධ කරලා මේ සීලය හඳුන්වා දෙනවනම් මම හිතනවා කෙනෙක් මේක බොහොම ගෞරවයෙන් බාරගනී කියලා. බොහොම ගෞරවයෙන් පිළිගනී. ඒ වගේ මේ තැනත්තාට ඒක අනුගමනය කරන්න හුඟක් පහසු වෙයි කියලා. එහෙමයි. තවත් පොඩ්ඩක් මේකට එකතු කරොත් දැන් මේ ආදි බ්‍රහ්මචර්ය සීලය පුද්ගලයාගේ චර්යාව ඉතාම උසස් ශ්‍රේෂ්ඨ මට්ටමට රැගෙන යනවා කියන එකයි මේ බ්‍රහ්ම චර්යය. චර්යා කිව්වම අපි දන්න ඕනේ හැසිරීමනේ. බ්‍රහ්ම කිව්වම ඉතාම උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදි පිරිසිදු යහපත් කියන තේරුම බ්‍රහ්ම කියන වචනේ තියෙනවා. ඒතර චර්යාව ඉතාම උත්තරීතර මට්ටමට රැගෙන යීම මේකෙන් අදහස් කරන්නේ. ඒකෙත් තියෙන ආදි කිව්වම
මුල් කොටසනේ ආරම්භක කියන අදහස තේරුම. මජ්ජේ කොටසක් තියෙන මැද. ඒ වගේම පරියෝසන මේකේ කෙලවරකුත් තියෙනවා. ඒතර ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා වලට අපිට ගන්න පුළුවන්කම තියෙන ওই ශික්ෂා පද අපි ඔය අපි කතා කරන 16. ඒ 16 මජ්ජේ බ්‍රහ්මචර්ය ගැන මම කලින් කියලා ඇති. ශීලයේ මැද තියෙන්නේ හරි සියුම් දෙයක් අර ප්‍රඥාවෙන් කරුණාවෙන් ක්‍රියාත්මක කරන සහ වළක්වන දේවල් වාරණ නැත්නම් වේරමණී සික්කා එතෙන්දී අර පද වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි උපසම්පදා සීලය කියන එක. උපසම්පදා වෙන අවස්ථාවක කොහෙවත් ශික්ෂා පද සමාදන් කරවීමක් නැහැ. නිතරම බලන උපසම්පදා අපේක්ෂකයා කොච්චර දුරට ධර්ම විනය හදාරලා තියෙනවද, ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙනවද, අවබෝධයක් තියෙනවද කියලා. ඒක සෑහෙන ප්‍රමාණයකට සලකලා බලමු. මොකද උපසම්පන්න භික්ෂුවක් හෝ භික්ෂුණියක් කටයුතු කරන්නේ මේ ප්‍රඥාවෙන් සහ කරුණාවෙන්. එයාගේ සීලය ගෙනියන්නේ මේ දෙකෙන් තමයි. එතකොට පුංචි පුංචි දේවල් ගැනපවා එයාට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒකට අවශ්‍ය කරන ප්‍රාමාණික දැනුම තවමත් මදි නම් ඒකට උදව්කාරයෝ දෙන්නෙක් නිර්දේශ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ආචාර්ය සහ උපජ්ජාය කියලා. එතකොට ඒ දෙන්නගේ සහාය ලබා ගන්න පුළුවන්. මෙන්න මේක මම කොහොමද කළ යුත්තේ? කළ යුතුද නොකළ යුතුද? කළ යුතු නම් කොහොමද කළ යුත්තේ? නොකළ යුතු නම් ඇයි නොකළ යුත්තේ කියලා අර තමන්ට වැඩි ටිකක් ප්‍රවීණතාවයක් තියෙන මෙම ශාස්ත්‍රයේ ප්‍රවීණතාවයක් තියෙන දෙන්නේ ඒකට සහයෝගය සම්බන්ධ කරගෙන තියෙන. ඒ දෙන්න හඳුන්වලා තියෙන්නේ ආචාර්ය සහ උපජ්ජාය කියලා. ඒක ඕනම ශාස්ත්‍රයක ඉන්න පුළුවන්. ඒක ඔහොම යනකොට තමනුත් ආචාර්ය උපජ්ජාය දෙන්නගේ සහයෙන් තොරව මේ සීලය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න නැත්නම් සීලය ක්‍රියාත්මක කරන්න තරම් ප්‍රවීණත්වයක් ඇති වෙනවා. ඒ අවස්ථාව හඳුන්වලා තියෙනවා නිසෙන් මිදුණු අවස්ථාව කියලා. නිස මුත්තක කියලා. ඔය නිස කියන්නේ නිස්සය කියන වචනේ. නිස්සිත නිස්සය කියන වචනේ තියෙන ඇසුරු කරගෙන කටයුතු කරනවා කියලා. අර තවමත් Tamanට හරියට මේක කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ මේකයි කියලා හරියටම පැහැදිලි නැත්නම් ඒකට තවත් ප්‍රවීණ කෙනෙක් ඒ පිළිබඳ දැනුවත් දැනුමැති කෙනෙක් අපි ආශ්‍රය කරනවානේ කොයි ක්ෂේත්‍රයේ දුණා. ඉතින් අන්න ඒ වගේ මේ Brahmacharya පරියෝසානයට යනකොට සීලේ ඉහළම මට්ටමට යනකොට අර නිසෙනොත් මිදේ. ඒ කියන්නේ ආචාර්ය උපාද්ද දෙන්නගේ සහයකින් මඟ පෙන්වීමකින් තොරව ආචාර ධර්මී අංශය හසුරවාගෙන යෑමේ හැකියාව අර භික්ෂුවට අර භික්ෂුණියට ලැබෙන. ඒකයි එතෙන්ට එනකොට මහා වටිනා කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියෙන. ඉතින් Brahmacharya පරියෝසාන කියන්න පුළුවන්. අර ආපි සමාචාරික ආදි Brahmacharya ඔක්කොම පරිපූර්ණත්වයට පත් වෙලා තියෙන. ඔහොමයි බුදුදහමේ සීලේ ස්වභාවය. ඉතින් හොඳයි මම ඔයිට වැඩි ඔය අංශය දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ගිහි වුණත් පැවිදි වුණත් මේ පිළිවෙලට ඉස්සරහට යන්න පුළුවන්. මේක මේ පැවිදි ඇත්තන්ට කියලා විශේෂයෙන් හිතන්න එපා. අර ඔය උපසම්පදා සීලය මේවා ගැන මම සාකච්ඡා කළ නිසා ඔය සමහර අය ඒ වගේ වැරදි වැටහීමකට එනවා. ඔය කියන විදිහට යන්න නම් අපි පැවිදි වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. මේ ආචාර ධර්මීයන්සේ ඉදිරියට යන්න පුළුවන්. ගිහි ජීවිත ගත කරත් ගොඩාක් දුර යන්න පුළුවන්. සමහර ඔය නෙක්ඛම්ම ශික්ෂා සමහර ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි තත්වයන් තියෙනවා ගිහි ජීවිතේ. නමුත් ඒක පවකට අකුසලයකට වැටෙන්නේ නැති වෙන විදිහට කාමයේ භුක්ති විඳීමේ සීමාව ඇතුලේ ගිහි ජීවිතේදීත් ඒක තියාගන්න පුළුවන්. ඒක තමයි අර ප්‍රඥාවන්තභාවය කියලා කියන්නේ. එහෙම තියාගන්න පුළුවන්. ඒකෙන් 100%ක් මේ දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අර ඒකේ හානිය
අවම කළා ඒ දේ තියන්න පුළුවන් විෂ මරලා තියන්න පුළුවන් ඒකයි තියෙන්නේ විෂ මරපුවාම සමහර දේවල් ඖෂධ වෙනවනේ සමහර දේවල් ආහාර වෙනවනේ අපි දන්නවයි සමහර පරිසරයේ තියෙන ඇතම් ගහ කොළේ තියෙන දේවල් කොළ ගෙඩි මුල් අල පොතු මේ වගේ දේවල් ස්වභාවිකව විෂසහිතයි එතකොට නමුත් දැන් ආහාර සකසන ඇත්තෝ දන්නවා ඒකේ විෂ මේක අයින් කරලා ගන්න සමහර ඔය ආහාර වර්ග අපි දන්න උණු වතුරේට දාලා තම්බල ඒ වතුර ටික අයින් කරලා ඊට පස්සේ උයනවා එතකොට ඒකේ අර තියෙන විෂ ගතිය අයින් වෙලා තියෙන එකෙන් දැන් ඒක ආහාරයක් බවට පත් වෙලා ඊට කලින් ඒක විෂ සහිත දෙයක් වෛද්‍යවරු ඔය අපේ පෙරදිග වෛද්‍ය ක්‍රමේ සමහර ඔය ඒ වගේ අලමෝල් පොතු කොළ ආදී දේවල් වල තියෙන මේ ස්වභාවික විශේෂිත ගති එක එක ක්‍රමවලට බැහැර කරන බැහැර කරලා ගත්තම ඒක ඖෂධයක් වෙනවා අන්න ඒ වගේ මම මේ ගිහි ජීවිත ගත කරන ඇත්තන්ට මතක් කරන්නේ මේ මේ ගිහි ජීවිතයේ ස්වභාවය අනුව ඔය නයිස් ක්‍රමයට ඒ තරම්ම ඉන්න බැරි අවස්ථාවල් තියෙනවා නමුත් අර විෂ මරලා තියාගන්න පුළුවන් විෂ මරලා තියාගත්තම පංචකාමී ඒක සෑහෙන දුරට මේ ආහාරයක් ඖෂධයක් හැටියට අරව භාවිතා කරන්නා වගේ අවස්ථානුකූලව පොඩ්ඩක් භාවිතා කරනවා මොකද මේ මේක භාවිතා කරන්න සිදු වෙලා තියෙන නිසා ගෘහස්ත ජීවිතේ ගිහි ජීවිතේ බැඳීම් වගකීම් යුතුයකම් වලට ගොඩක් එළඹිලා පෙළඹිලා යොමු වෙලා තියෙන ජීවිතේ නිසා ඒ වගේ වෙලාවක ඒක භාවිතා වෙනවා. හැබැයි බොහෝම බුද්ධිමත් සංවරකමකින් ඒක භාවිතා. ඒක තමයි අර විෂ මරලා භාවිතා කරනවා කියලා කියන්නේ. නිකම් පංචකාමයේ ඕලාරික විදියට භාවිතා කිරීමක් නැහැ. ඊට ඔය අපි කතා කරන්නේ ඔය සීලේ පැත්ත. ඒක නිසා මේ සීලය ගැන කතා කරද්දී සමහර අය අපි දැකලා තියෙනවා. ගිහි අය මන්දෝත්සාහී වෙන විදියට සීලය ගැන කතා කරනවා. ඔය සීල් රකින්න බෑ ගිහි ජීවිතයේ ඉඳගෙන. වාටිටින් රකින්න නම් මහාන වෙන්න ඕනේ කියලා මේ එහෙම කියන්නේ හුඟක් වෙලාවට ආමතුරුරු අපි වගේ වෙන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. තමන් ඉන්න තැන ඉඳගෙන පැවිදි වෙන්න ප්‍රවෘද්ධි ජීවිතයකට එන්න පුළුවන්කම තියෙනවා නම් හුඟක් හොඳයි. ඔය දේවල් අත්හැරලා දාලා ඥාති පරිවර්ත භෝග පරිවර්ත වලින් මිදිලා සරල චාම් ජීවිතයක ඒකත් සමහර අයට පහසු නෑ. මොකද අනුමතය පෙර ජීවිතයකට ඇවිල්ලා එහෙම ආවම එතනත් දුෂ්කරතා ටිකක් තියෙනවා. තේන්න පුළුවන් නම් හොඳයි. නමුත් සියලු දෙනාට එතෙන්ට එන්න බැහැ ප්‍රායෝගිකව. ඒක තමයි ඇත්ත තත්ත්වය. එහෙමනම් ගෘහස්ත ජීවිත ගත කරන ආර්ය ශ්‍රාවකයන්ට මේක ඉස්සරහට යන්න මඟ පෙන්වීමක් තියෙනවා. ඒකයි අපි ඔය සීලය ගැන ඔය විදිහට හුඟක් කතා බහ කර හොඳයි. අපි ඔතකින් ඔය සීල භාවනාව ගැන කරන සීලානුස්සතිය ඔහොම තියලා අපි වෙනදා වගේ සීලාවර්ජනයට යොමු වෙලා ඉතිරි කාලේ අපි කමඨහන් වලට අවධානය යොමු කරමු. එහෙනම් අපි ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා සිහිපත් කරගනිමු හැම දිනම එකට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
dutiyam pi sanggam saranam gacchami, tatiyam pi buddham saranam gacchami, tatiyam pi dhammam saranam gacchami, tatiyam pi sanggam saranam gacchami. Sadu, sadu, sadu. Silavarjane, Vishwacara Dharma, Panatipata Viramani Sikkhapadam Samadhiyami, Adinnadana Viramani Sikkhapadam Samadhiyami, Kamesu Micchacara Viramani Sikkhapadam Samadhiyami, Musavada Viramani Sikkhapadam Samadhiyami, Pisunavaca Viramani Sikkhapadam Samadhiyami, Parusavaca Viramani Sikkhapadam Samadhiyami, Sampappalapa Viramani Sikkhapadam Samadhiyami, Miccha Ajiva Viramani Sikkhapadam Samadhiyami, Suramiraya Majjapama Dattana Viramani Sikkhapadam Samadhiyami. Nikkamma Siksha, Abrahmacharya Viramani Sikkhapadam Samadhiyami, Vikala Bhojana Viramani Sikkhapadam Samadhiyami, Naccha Gita Vadita Visukha Dassana Viramani Sikkhapadam Samadhiyami, Mala Gandha Vilepana Dharana Mandana Vibhusanattana Viramani Sikkhapadam Samadhiyami, Uccasayana Mahasayana Viramani Sikkhapadam Samadhiyami, Jatarupa Rajata Patiggahana Viramani Sikkhapadam Samadhiyami, Mitta Viharanam Samadhiyami. Sadhu, sadhu, sadhu. Hondai api oya sihipat karagatte moolika vashayenma adi brahmacharya shikshawata aiti sile mool kotasa. Ti api e gana hungak de katha baha karala thiyena. Oya sila kotasa, sila shikshawa වැඩි දියුණු කරගෙන යෑම අපි සීල භාවනා කියලා කියනවා. ඊළඟට අපි අවධානය යොමු කරන අනිකුත් අංශ දෙකට සමාධි භාවනා, ප්‍රඥා භාවනා. ඉතින් ප්‍රඥා භාවනාවට අදාළ කාරණා සාකච්ඡා කිරීමට අදාළව මේ කරුණු අපි ධර්ම සාකච්ඡාවේදී, සූත්‍ර සාකච්ඡාවේදී අපි කරගෙන යනවා. ඉතින් එයින් අපිට ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය අපිට උපකාරී වෙනවා මේ සමාධිය වඩා ගන්න. විශේෂයෙන් ඔය සීල ශික්ෂාව සමත සමාධියට ලොකු දායකත්වයක් සපයනවා. ඇත්තටම සීල ශික්ෂාවෙන් අපේ සමත සමාධිය වැඩි. අපි සංසුන් කරදර ප්‍රශ්න ගැටළු අඩු පුද්ගලිය බවට පරිවර්තනය වෙනවා. මේ සමත තත්වයට පත් වෙලා ජීවිතය ගෙනියන්න පුළුවන් අය බවට පත් වෙනවා. ඔය
ප්‍රශ්න ගැටරු රණ්ඩු සරුවල් හුඟක් අඩු වෙනවනේ සීලය නිසා. එතකොට අපේ අකුසල පක්ෂය ගත්තොත් එහි කායික වාචසික අංශවල අකුසලතා ක්‍රියාත්මක වීමක් නැහැ. නමුත් මානසික නැත්තම් අකුසල සිතිවිලි තවදුරටත් ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ඒ කොටස ඉවත් කරන්න තමයි මේ ප්‍රඥා ශික්ෂාව උපකාරී වෙන්නේ. විපස්සනා කියලත් අපි ඒකට කියනවා. විදස්සනා, විපස්සනා, යථා භූත ඥාන දස්සන ආදී වචන අපි භාවිතා කරනවා. ඒ අවබෝධයේ පැත්ත. ඉතින් දැන් අපි ඔය අවබෝධයේ පැත්ත, ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාවට අදාළ කමටහන් තමයි කතා කරගෙන යන්නේ. ඒ සඳහා අපි මූලාශ්‍රයේ හැටියට තියාගෙන තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. එහි අපි ධම්මානුපස්සනා කොටසට ඇවිදින් තිබෙනවා. ධම්මානුපස්සනා කොටසේ බොජ්ජංග කොටසේ අපි ඉන්නේ. ඔබට මතකයි අපි බොජ්ජංග ධර්ම වලින් උපේක්ඛා හැර අනිත් බොජ්ජංග ධර්ම අපි කතා කරලා තිබෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි දක්වා. ඉතින් ඔය කොයිකටත් සතිය වගේ, සති සමාධි වගේ දේවල්, විරිය මේ වගේ දේවල්, ඒ වගේම පස්සද්ධි කොයි ගුණාංගයක් අපි ලෞකික පැත්තට තියලා නෙමෙයි නිවන ඉලක්ක කරලා වඩා ගැනීමක් කරනවා කියලා අපි කිව්වා. බෝධිඅංග ධර්මයක් විදිහට, බෝධිඅංග ධර්මයක් හැටියට වඩනකොට විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වොස්සග්ග පරිණාමි, වොජ්ජංගම් භාවේති. ඔහුමයි බුද්ධ දේශනාව. එතකොට බලන්න ඔය වචන වලින් කියවෙන දේ විවේක, විරාග, නිරෝධ, වොස්සග්ග. එතකොට විවේක කිව්වම අපි දන්නවා කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක. විවේක විරාග කිව්වම අපි දන්නවා නොයල්ම කියලා සරලව පරිවර්තනය කරගන්න පුළුවන්. නොයල්ම. නිරෝධ කිව්වම අපි දන්නවා කෙලෙස් නිමා කිරීම කියන අර නිරෝධ. වොස්සග්ග කියන වචනෙන් කියවෙන්නේ මනසින් අත්හැර දැමීම කියන අදහස. එතකොට ওই වචන වලින් කියවෙනකොට පේනවා නේද අමුතු පැත්තකට යන්නේ කියලා. දැන් විවේකය, කාය විවේක, චිත්ත විවේක, උපදී විවේකයෙන් ගත කිරීම සමහර විට ලෞකික ලෝකයා ඒ තරම්ම ප්‍රශස්ත විදියට බාරගන්නේ. ඒගොල්ලෝ බාරගන්නේ හුඟක් අවිවේකයේ, වේගයෙන් වැඩ කරන බොහෝම වේගවත් භාවය, වේගයෙන් වැඩ කරන ස්වභාවය තමයි සාමාන්‍ය ලෝකයා ප්‍රශස්ත හැටියට පිළිගන්නේ. නමුත් මෙතන තියෙන්නේ විවේකයක්, විවේකයේ පැත්තට යොමු වීමක්. අර වේගය අඩු කරලා තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඊළඟට විරාග. සාමාන්‍ය ලෝකයා රාගේ පැත්තට තමයි හැම දෙයක්ම යොමු කරලා තියෙන්නේ. ඇලීම පැත්තට, ග්‍රහණය කර ගැනීම පැත්තට, යොමු වීම පැත්තට, මේ පංචකාමයට ගිහිල්ලා එයින් රංජනේ වෙන පැත්තට යොමු වෙලා තියෙන්නේ. විරංජනේ, විරාග පැත්තට යොමුවක් වෙන්නේ. නමුත් මේ ආර්ය මාර්ගයේ විරාග නිශ්චිතං ඒ පැත්තට යොමු වෙලා තියෙන. ඒක නිසා සමහර වෙලාවට මේක අමාරු වැඩක්. මේක නිකන් නීරස ගතියක්, කිසිම ආකර්ෂණීය නොවන ස්වභාවයක්, පිනා යන්නේ නැති ගතියක් වගේ දැනෙන්න පුළුවන් මොළේ. විරාගය එහෙම දැනෙන්න පුළුවන්. හැබැයි රාගයට වැටිලා එහි ආදීනව, එින් විඳවන විඳවිලි, දුක්ඛ දෝමනස්ස ටික හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට නම් විරාගය විශාල සහනයක් හැටියට දැනෙනවා. ඒ තුල බොහොම ප්‍රබෝධමත්
සතුටුව ගත කරන්න පුළුවන්කම තියෙන විරාගයේ ජීවිතය තුළ විරාග චිත්තය ඇති කරගන්න පුළුවන්කම තියෙන. ඒක නිසා මේ ගමන විරාග නිස්සිතං විරාගය ඇසුරු කරන ස්වභාවයයි තියෙන. රාග නිස්සිතං නෙවෙයි විරාග නිස්සිතං. ඉතින් විරාග නිශ්චිතං කියන එකම අපිට අනිශ්චිතං කියලා කියන්න පුළුවන්. අනිශ්චිතෝ විහෙරති. ඒකයි. කාමය, පාපය, අකුසලේ ඇසුරු කිරීමක් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් විරාග නිශ්චිතං. නිරෝධය ඇසුරු කරමින් යන. නිරෝධ කියන්නේ හුඟාක්ම මේ අකුසල ක්‍රියා වචන සිතිවිලි නිමා කිරීමක්, අකුසල පක්ෂය මෙල්ල කිරීමක්, හසුරුවා ගැනීමක්, පාලනය කිරීමක් සහ අන්තිමට විදර්ශනාවට ගිහිල්ලා ඒක විදර්ශනාවට ගියාම ඇත්තටම ඒක නිමා වෙනවා. ඒකේ ශක්තිය සම්පූර්ණම නැති වෙලා යනවා. නිරෝධ නිස්සිතං ඔය ලක්ෂණේ තියෙනවා. සමහර වෙලට ලෞකික ලෝකයේ ඔය අකුසල සිතිවිලි වලට එහෙම සමහර වෙලාවට වටිනාකමක් දෙන අවස්ථා තියෙනවා. රාගයට, දේශයට එහෙම තියෙනවා. දැන් මේ පැත්තේදී ඊවාට වටිනාකමක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඊවා නිමා වෙනවා, නිරෝධයට යනවා. ඊළඟට වොස්සග්ග පරිණාමින් අතහැරීම කියන එක. අතහැරීම කියන්නේ අතේ තියාගත්ත දෙයක් අතහරිනවා නෙවෙයි, මනසේ තියෙන ග්‍රහණයෙන් මේව මනස මිදෙනවා. ඇත්තට මනස තමයි මේ දේවල් ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒ ග්‍රහණයෙන් මිදීමක් නේ වොස්සග්ග කියන්නේ. මනස තමයි හුඟක් දේවල් තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලගෙන ඉන්නේ. යන්නේ ග්‍රහණයෙන් මිදීම මේ කියන්නේ. ওই විදිහට මේ සති ධම්මයේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ගුණාංග ඒ පැත්තටම ඒ විවේකයේ ඒ විරාගයේ නිරෝධයේ ඔස්සග්ග පරිණාමනේ වෙන ආකාරයෙන්ම ඒ පැත්තටම හරවා තබා ගැනීම බොජ්ජංගවලදී පෙන්නන. ඒක නිසා සූත්‍රයට ගියාම අපිට පේනවා මහා සතිපට්ඨාන සූත්‍රයට ගියාම ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේට ගියාම පේනවා සන්තං වාජ්ජත්තං බොජ්ජංගං. එතෙන්දී යෝගාවචරයේ බලන්නේ ඒ මට්ටමින් ඒ විදිහට මේ බෝධිඅංගයේ ක්‍රියාත්මක වෙනවද කියලා. සමහර විට ඒ මට්ටමින් ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. සතිය තියෙනවා, නමුත් සතිය යෙදිලා තියෙන්නේ ওই සමහරට ලෞකික දේවල් වලට වෙන්න පුළුවන්. ධම්ම විචය, මේ ධර්මතාව පිළිබඳ විමර්ශන ඥානය, විමර්ශනශීලී ගති යෙදිලා ඒක වැඩිලා තියෙන්න පුළුවන්. සාමාන්‍ය විදියට නෙමෙයි, බොහොම සෝදිසිමත්ව හිතලා මතලා කල්පනාකාරීව වැඩ කරන ස්වභාවේ පේනවා. හැබැයි ඒ හිතලමතල සෝදිසිමත්ව කල්පනාකාරීව වැඩ කරන ගතිය යොමු වෙලා තියෙන්නේ ලෞකික පැත්තට වෙන්න පුළුවන්. වීරිය තියෙනවා, උත්සාහය, බොහොම ධෛර්යවන්ත, බොහොම උත්සාහවන්ත, අත නෑර යමක් කරන ලක්ෂණේ තියෙන්න පුළුවන්. ඒක හැබැයි ලෞකික පැත්තට යෙදිලා තියෙනවා. එතකොට අර සිහිය, විමසුම් නොවන වීරිය, ඒකෙන් සහයෝගයක් ලැබිලා නැහැ නිවනට. කෙලෙස් කෙවා දැමීම පැත්තට, ප්‍රඥාව දියුණු කිරීම, සීලය දියුණු කිරීම, සමාධිය වැඩිවීම පැත්තට ඒක හැරිලා නැහැ. හැබැයි ලෞකික පැත්තට හැරිලා තියෙන පුළුවන්. ඒකයි ඔය බොජ්ජංග සති, බොජ්ජංග ධම්ම විචය, බොජ්ජංග විරිය, බොජ්ජංග පස්සද්ධි, බොජ්ජංග පීති, බොජ්ජංග සමාධි, බොජ්ජංග උපේක්ඛා වශයෙන් ඒ පැත්තටම යොමු කරලා තියෙනවා. ඒ වැඩේට විතරයි. අනිත් කාර්යයන්ට ඒක යොමු කරන්නේ නැහැ. එතකොට ඔහොමයි ඔය
බෝධිඅංග ධර්මවල හැටි. එතකොට අද අපි අවධානය යොමු කරනවා උපේක්ඛා සම්බොජ්ජංගේ. උපේක්ඛා කියනකොට අපි දන්නවා මේ බොහොම මැදහත් බවක් ඒක පෙන්නුම් කරන්නේ. එතකොට උපේක්ඛාව මධ්‍යස්ථ ගතිය ඒ තරම්ම යම් කිසි ධර්මතාවක් හමුවේ කලබල නොවන ගතිය උපේක්ෂාවේ තියෙන. හැබැයි උපේක්ෂාව ධර්මයේ දෙකට බෙදලා පෙන්නලා තියෙනවා. සමහර විට ඔබ මේක අහලා තියෙන්න පුළුවන්. සලායතන විභංග සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ උපරිපන්නාසකේ 4 වෙනි වර්ගයේ විභංග වර්ගයේහි 7 වෙනි සූත්‍රයේ සලායතන විභංග සූත්‍රයේ. එතන උපේක්ඛාව දෙවිදියකට පෙන්නනෝ තත්ත ගේහසිත උපේක්ඛා සහ නෙක්ඛම්මසිත උපේක්ඛා කියලා. මේ දෙක වෙන වෙනම විස්තර කරලා තියෙනවා. තත්ත කතමා ගේහසිත උපේක්ඛා. ගේහසිත උපේක්ඛා කියන්නේ මොකද්ද කියලා. ඒක හය ආකාරයකින් විස්තර කරන. ච තත්ත කතමා ච ගේහසිත උපේක්ඛා. මේ උපේක්ෂාව මේ මදහත් බව මනසේ ඇති වෙන ගේහසිත. ගේහසිත කියන්නේ මේ ඒ තරම් අවබෝධයකින් නෙමෙයි. ගැඹුරු අවබෝධයකින් තොරව ඇති වෙන මධ්‍යස්ථ බව. මදහත් සිත. ඒක විස්තර කරන චක්කුණා රූපං දිස්වා උපජ්ජති උපේක්ඛා බාලස්ස මූල්හස්ස පුතුජ්ජනස්ස අනෝදි ජිනස්ස අවිපාක ජිනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතු පුතුජ්ජනස්ස කියලා. දැන් ওই වචන ටික කියවෙනකොට ඇත්තන්ට වැටහෙනවා. වෙන මේ අසුතව පුතුජ්ජන බාල මූල්හ ආදීනව නොදකින පුද්ගලයාට මදහත් සිතක් ඇති වෙනවා. ඒක කියන්නේ චක්කුණා රූපං දිස්වා ඈට රූපයක් දැක්කම ඒ පිළිබඳ මදහත් සිතක් ඇති වෙනවා සමහර වෙලාවට. ඒක උපේක්ෂාවක් හැටියට හඳුන්වනවා. නමුත් ගේහසිත ඒ කියන්නේ අවබෝධයෙන් තොර. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ පිළිබඳ පැහැදිලි ගැඹුරු අවබෝධයක් ඇතුව ඒ පිළිබඳ උපේක්ෂාවක් ඇති කරගන්නවා නෙමෙයි. ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව ඇති කරගන්න උපේක්ෂා මදහත් සිත. එතන මදහත් බවක් තියෙනවා. මේක සමහර වෙලාවට අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ගණන් ගන්න නැති ස්වභාවයේ ඒක නිකන් අත්තරලා දාන ගති සමහර විට ඒක නොතේරෙන නිසා විඳින්න බැරි නිසා ඒ රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ ඒක තමන්ගේ සීමාවෙන් එහා තියෙන නිසා ඔය වගේ මොකක් හරි හේතුවක් නිසා ඒ පිළිබඳව මදහත් සිතක් ඇති කරගන්නවා වෙන්න පුළුවන්. අන්නේ ස්වභාවය හඳුන්වනවා ගේසිත උපේක්ෂාව. ඊළඟට තත්තකතම ච නෙක්ඛම්ම සිත උපේක්ඛා. නෙක්ඛම්ම සිත උපේක්ඛාවත් හය ආකාරයකින් පෙන්නනවා. රූපානං තේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපා ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඊව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපේක්ඛා. අන්නයි යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපේක්ඛා. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ඇහින් දකිද්දි කනින් අහද්දි නාසයෙන් දිවෙන් කයින් ගන්ධ රස පහස වශයෙන් විඳිද්දි ඒවායේ අර අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං. විපරිණාමයේ දැකලා ඒ පිළිබඳව විරංජනයටපත් වෙලා ඒ පිළිබඳව ක්ලේශය නිරෝධ වෙලා
අන්න ඒ තත්වයටපත් වුණාම uppajjati upekkha ya eva rupa upekkha rupam sa ativattati tasma sa upekkha nikkamma sitati ucchati. එතකොට ඒ උපේක්ෂාව රූපය රූපං ඇතිවත්ති සද්දං ගන්ධං රසං පොට්ටබ්බං ඇතිවත්ති ධම්මං ඇතිවත්ති ඇතිවත්ති කියන එක ඉක්මවා යනවා කියන අදහස තියෙනවා. ඉක්මවා යනවා අපි සමතික්කමන කියලා වචනයක් පාවිච්චි කළා. සමතික්කමයි ඇතිවත්ති කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට මෙතනින් අදහස් කරන්නේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ සමග ගනුදෙනුවක් නැහැ කියන එක නෙමෙයි. උපේක්ෂාව තියෙන්නේ. අර යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ධර්මතාවය හේකින් ඇති කරන වින්දනේ මේ හැම දෙයක් මේකේ හට ගැනීම පැවැත්ම නැවැත්ම අනිත්‍යතාවේ විපරිණාමතාවේ සමුදේවය මේ හැම දෙයක්ම අවබෝධ වෙලා අවබෝධ කරගත්ත කෙනාට මේ සයාකාර ධර්මතා ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම් කියන මේ සයාකාර ධර්මතා පිළිබඳව ඇති වෙන අවබෝධය නිසා ඇති වෙන මදහසිත ආන්න එකට කියනවා ච නික්කම්ම සිතා උපේක්ඛා කියලා. නික්කම්ම කියන වචනේ එතන පාවිච්චි වෙලා තියෙනවා. අතන ගේහ සිත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ කාමයේ එක නික්මීමට නික්මීමෙන් නැත්නම් එහි ආදීනව මනමින් අවබෝධ කර ගැනීමෙන් ඇති වෙන නික්කම්මේ ආශ්‍රය කිරීමෙන් ඇති වෙන ස්වභාවයක් මේක. අවබෝධයෙන්මයි මේක යන්නේ. ප්‍රඥාවෙන්ම එන තැනක් මෙතන. වාරණයක නිසා බැරිකම නිසා ඒ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ විඳින්න බැරිකම නිසා නොහැකියාව නිසා දුරින් තියෙන නිසා එහෙමත් උපේක්ෂා වෙලා ඉන්නවනේ. ඈතින් තියෙ. තමන්ට පාලනය කරගන්න බෑ. හසුරුවා ගන්න බෑ. ලබා ගන්න බෑ. අයිති කරගන්න බෑ. විඳින්න බෑ. එතකොටත් ඊගෙන මධ්‍යස්ථ සිතින් ඉන්නවා. මධ්‍යස්ථ සිතින් ඉතින් මේ අවස්ථාවත් සමහර විට උපේක්ඛා කියන එතකොට අර ගේහසිත උපේක්ඛා අස්සුතවතෝ පුතුජ්ජනස්ස අනෝදි ජනස්ස බාලස්ස මූල්හස්ස අනේම කෙනාට උපදින මධ්‍යස්ථ සිත. එතකොට මෙතන කතා කරන්නේ බෝධිඅංග ධර්මයක් හැටියට කතා කරන්නේ අර යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යථා ස්වභාවයේ මනා නුවණින් දකින කෙනාට රූපය ගැන ශබ්දය ගැන ගන්ධය ගැන රසය ගැන ස්පර්ශය ගැන ධර්මතාව ගැන උපදින මදහස් සිත අන්න ඒකයි මෙතන අදහස් කරන්නේ. ඉතින් ඒ එහෙම ඇති කරගත්තම ඒක බෝධි අංගයක් වෙනවා. නිවන අංගයක් වෙනවා. නැත්නම් අර ගේහ සිත උපේක්ෂාව ඒකත් උපේක්ෂාවක් හැටියට මෙතන දේශනා වෙනවා. නමුත් ඒක බෝධිඅංගයක් හැටියට අපිට ගණනය කරගන්න බෑ නේ. එහෙම හැකියාවක් නැහැ. ඒකයි. එතකොට අපි බලන්න ඕන අපි අපේ ජීවිතේ දැන් ඔන්න කමටහනට ආවොත් අපි මේ උපේක්ෂාව ඔස්සේ අපි අපේ ජීවිතේ උපේක්ෂා සහගතව කටයුතු කරනවා නේ. දැනට එහෙම තියෙනවානේ. එතකොට ඒ උපේක්ෂා සහගත භාවයේ අපි ඇති කරගෙන තියෙන්නේ කොහොමද? අවබෝධයෙන්ද? එහෙම නැත්නම් අර මේක Tamanට හසුරවා ගන්න බැරිකම නිසා ඒ ගැන උපේක්ෂා වෙලා ඉන්නවද? මධ්‍යස්ථ වෙලා ඉන්නවද? ලබා ගන්න බැරිකම නිසා, හසුරවා ගන්න බැරිකම නිසා, පාලනය කරගන්න බැරිකම නිසා, භුක්ති විඳින්න බැරිකම නිසා ඒ විදිහේ මදහත් බවක ඉඳින්. ඒක මේ ආර්ය මාර්ගයේ කියන උපේක්ෂාව නෙමෙයි. ඒක එතනත් සමහර වෙලාවට මේ පොරබදන සටන් කරන රණ්ඩු සරුවල් කරන ගතිය නැහැ. ඒ නිසා ඒකෙත් යම් කිසි ගේහසිත උපේක්ෂාවේ හොඳක් තියෙනවා. අපි 100%ක් මේක නරකයි කියන්නේ නැහැ.
ඒකෙත් තියෙනවා අර මැදහත් සිතකින් ඉන්න නිසා දඟලන පුරබදන රණ්ඩු සරුවල් කරන ගතියක් නැහැ. නමුත් අර එහෙම ඉන්න පුද්ගලයාගේ අභ්‍යන්තරයේ පිරිසිදු නැහැ. අර වැඩිය ගණන් ගන්න නැතුව නොසලකා හරිමින් ඊට වැඩිය ප්‍රතිචාරයක් නොදක්වමින් හිටියට ඒ ඉන්නේ අවබෝධයෙන් නෙමෙයි. කොයිම වෙලාවක හරි ඒ පුද්ගලයාගේ අර මැදහත් ගතිය බිඳ වැටෙන්න පුළුවන්. ඒක. නමුත් නික්කම්ම සිත උපේක්ෂාවට ආපුවම අවබෝධයෙන් මේක ගැන මැදහත් සිතක් පවත්වගෙන යන්නේ. ඒක ඒකට පමණෙක්මා ඒකට මැදිහත් වෙන්නේ නැතුව ඒක රණ්ඩු සරුවල් කරගන්න නැතුව ඒ ධර්මතාවත් එක්ක බොහෝම සාමකාමී විදියට සහයෝගී විදියට ගත කිරීමක් තමයි නෙක්ඛම්ම සිත උපේක්ඛාවදී. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ධර්මතාව සමග. ඉතින් එතකොට ඒ රූපය දකිනවා, අහනවා, විඳිනවා. ශබ්දේ අහනවා, විඳිනවා. ගන්ධය විඳිනවා, රසේ විඳිනවා, ස්පර්ශේ විඳිනවා. නමුත් එතන තියෙන්නේ මදහත් බවක්. ඒකට ප්‍රතිචාර දක්වනවා නම් ඒ ප්‍රතිචාර දක්වන්නේ බොහොම මදහත්. ඒ වගේම බොහොම පිරිසිදු. දැන් උපේක්ෂාවට එනකොට අපි රූපේට ප්‍රතිචාර දක්වන්නේ පිරිසිදු. නැත්නම් රූපේ බලන්නේ පිරිසිදු. පිරිසිදු හිතකින්. ඒක නිසාම රූපේ බැලීමෙන් අපි ඇවිස්සෙන්නේ නැහැ. ශබ්දය අහන්නේ බොහොම සිහිනුවණින් වීර්යයෙන් යුතුව ඇවිස්සෙන්නේ ශබ්දේ නිසා. ගන්ධේ රසේ ස්පර්ශේ නිසා ඇවිස්සෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. තැම්පත් ගතියක් තියෙනවා. ප්‍රතිචාර දක්වන්නේ බොහොම සාමකාමී සංසුන් විදියට. ප්‍රතිචාර දක්වනවා උපේක්ෂාව කියුවම අවශ්‍ය තැනදී ප්‍රතිචාර දක්වීමක් තියෙනවා. නමුත් ඒක බොහොම සංසුන් සාමකාමී පිළිවෙලකට පිළිවෙතකට තමයි ඒ කාර්ය කෙරේ. දැන් ඔන්න ඕක අපේ ජීවිතේ තියෙනවද කියලා බලන්න. කෙනෙක් මොන හරි කිව්වා. අපි ඒ පැත්තෙන් යමු ඉස්සර වෙලා. අපි සමග එකට ජීවත් වෙන අය අපිට නොඑක් දේවල් කියන. සමහර දේවල් ඉතින් බොහොම ප්‍රශංසනීය. ගෞරවණීය විදිහට කියන. සමහර දේවල් බොහොම අගෞරවණීය විදිහට, අපහාසාත්මක විදිහට හෙලාතලා පහත් විදියට සමහර දේවල් කියලා. ඔය දෙකම වෙන්න පුළුවන්. හේතුඵල ධර්මානුකූලව ඔය දෙකම වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක මේ දැන් මේ කතා කරන වෙලාවක පරික්ෂා කරන්න විදියක් නැහැ. අර වගේ අවස්ථාවකට මුහුණ දෙද්දී බොහොම ආදරණීය, ගෞරවණීය, ප්‍රශංසනීය විදියට අපිව ආමන්ත්‍රණය කරනු ලබන. එතකොට මොකද තත්ත්වය? උපේක්ෂාවද නැත්නම් එතන ඇලීමකට, රාග නිශ්චිත භාවයකට යනවද? ඒ මොහොතේ ඒක පරික්ෂා කර බලන්න. සිහිනුවන ඉපදියොන ඒ මොහොතේ අපිට ඒක තමන් තුල මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න පුළුවන්. කල්තියා නිගමනයක ඉන්න අවශ්‍ය නැහැ. මම මේ වගේ අවස්ථාවක මං ඒවට බොහෝම සංසුන් ප්‍රතිචාර දක්වනවා, මං ඕවයින් කලබල වෙන්නේ නැහැ කියලා අපි පූර්ව නිගමනයක ඉන්න ඕනේ නැහැ. භාවනාවේ ස්වરૂපය ඒ වෙලාවේ තමයි අවදිමත් වෙලා, මොකද මේක සතිපට්ඨාන භාවනා ක්‍රමයනේ. ඒ වෙලාවේ තමයි බලන්නේ මේ දෙයට මම උපේක්ෂා සහගතද, එහෙම නැත්නම් මම ඉතින් කරන්න දෙයක් නැතිකමට මම නිශ්ශබ්ද වෙලා ඉවසා දරාගෙන ඉන්නවද කියලා. එතකොට අපි අතනින් මෙතෙන්ට ගේහසිත උපේක්ෂාවෙන් නෙක්ඛම්මසිත උපේක්ෂාවට අපි මාරු වෙනවා. අනවබෝධයෙන් දත්මිතිකාගෙන කරන්න දෙයක් නැතිකමට ඉවසාගෙන ඉඳීම නෙමෙයි. ඒක සුදුසු නැහැ. අවබෝධයෙන් මේකේ ස්වභාවය මෙහිමයි, ඒක මේ හේතුයෙන් නිසා හටගත්තා, මේ හේතු නිසා පවතිනවා,
ඒකටයි මම මේ දැන් මූණ දීලා ඉන්නේ කියලා අවබෝධයෙන් යුතුව ඒක ඉවසා දරාගෙන මේ පිළිබඳ මදහත් සිතකින් ඉන්නවනම් අන්න ඒක තමයි වටේ. එතන කෙලෙස් නිරෝධ වෙලා තියෙන්නේ. අතන කෙලෙස් හංගගෙන තියෙන්නේ. අර කරන්න දෙයක් නැතිකමට දත් මිටි කාගෙන අමාරුවෙන් ඉවසාගෙන මදහත් සිතක් සේ උපේක්ෂාවෙන් ඉන්නාසේ අපි පෙන්눔 කරන අවස්ථා තියෙනවා. එතන ක්ලේශයෙන් මිදිලා නැහැ. ක්ලේශය යටපත් කරගෙන ඉන්නේ. ඒකයි. මෙතන හිම නෙමෙයි අවබෝධයෙන් යුතුවයි තේරුම් අරන් වටහාගෙන මේ උපේක්ෂාව තුල. ඉතින් අපි දැනටත් ඔය බොහෝ දේවල් සම්බන්ධයෙන් මදහත් සිතක් පවත්වගෙන යන්න අපිට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක ඇත්තටම මේ බොජ්ජංග උපේක්ඛාවක්ද කියලා අපි ටිකක් පරීක්ෂාකාරී වෙලා බලන එකයි මේ තියෙන්නේ. සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාත. එහෙම බලන්න පුළුවන්. ඔය කියන විදිහ උපේක්ෂාවකද මම ඉන්නේ? එහෙම නැත්නම් අර අමාරුවෙන් දුෂ්කරව දරාගෙන ක්ලේශය යටපත් කරගෙන ඉන්න ස්වභාවයකද ඉන්නේ? ඒ ස්වභාවයෙන් මේ ස්වභාවයට හැරෙන්න ඕන, මාරු වෙන්න, යොමු වෙන්න. ඒකයි අවශ්‍ය. තේමුණොත් තමයි උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේ. විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සක පරිණාම. හැබැයිම විවේකයක් තියෙනවා මේ උපේක්ෂාව තුළ. අතන විවේකයක් නැහැ. බැරිකම නිසා, නොහැකියාව නිසා ඉතාම අමාරුවෙන් දත් මිටි කාගෙන මේ පිළිබඳව මැදහත් භාවයක් පවත්වාගෙන යනකොට එතන ඇත්තටම මානසික විවේකයක් නැහැ. කායික විවේකයකුත් නැහැ. ඒක නිසා අපි මිත්‍රෝ මේ ප්‍රඥාව පැත්තට, අවබෝධය පැත්තට යන්නේ. ඒක උතින්දී අපිට මොනවද උපකාරී වෙන්නේ? මේ අවබෝධයෙන් යුතු මැදහත් සිත ඇති කරගන්න. දැන් මෙතනම මේ සූත්‍රයේම බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන කාරණේ ඔස්සේ බැලුවොත් අපිට පේනවා රූපානං තේව අනිච්චතං විපරිණාම විරාග නිරෝධ අනිච්චා දුක්ඛ විපරිණාම ධම්මාති එව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. අන්න එතන අපිට එතකොට මඟ පෙන්වීම ලබා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මේ අපේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දිවට කයට දැනෙන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න එතන මේ උපේක්ෂාව ගොඩ නැගෙන බොජ්ජංග උපේක්ෂාව. අර සලායතන විභංග සූත්‍රයට අනුව කිව්වොත් ඒක නෙක්ඛම්මසිත උපේක්ඛා කියලා කියන්න පුළුවන්. නෙක්ඛම් මේ පැත්තට බර වෙලා හැරිලා යොමු වෙලා තියෙන ස්වභාව. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඇති කරගන්න ඒ අවබෝධය, ඇති කරගන්න යථාභූත ඥාන දර්ශන තුලින් තමයි අපි මේ උපේක්ෂාවට එන්නේ. ඉතින් ඕක තමයි මේ බොජ්ජංග උපේක්ෂා කියලා අපි කියන ස්වභාවය කියන තත්. ඉතින් අපි උපමනකින් ඔය බෝධිඅංග ධර්ම පිළිබඳ සාකච්ඡාව අපි නිමා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙතෙන් සිට අපේ සාකච්ඡාව කරගෙන යන්නට. එදා වගේම අපි මේ කමඨහන් සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව කරනු ලබන අදහස් හුවමාරු කර ගැනීමක් සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි මෙතෙන් සිට කරගෙන යන්නේ. හොඳයි, මම ආරාධනා කරනවා මේ අපිට කතා බහ කරන්න දේවල් තියෙනවා නම් ඒවට අවධානය යොමු කරමු කියලා මෙතෙන් සිට. උපේක්ෂාව ගැන අද අපි කතා බහ කළේ. උපේක්ෂාව ගැන අපේ ජීවිතේම අපි මේ මට්ටමින් උපේක්ෂාව පවතිනවද නැද්ද, අපිට උපේක්ෂා වෙන්න අමාරුද, අමාරු අපහසුතා තියෙනවා නම් ඒ වගේ කාරණා අපි බලමු.
කතා බහ කරන්න අපිට යමක් තියෙනවද කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මට අර සලායතන පුබාර සූත්‍රයේ එක තැනක පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා කියන බෝහන්සිකින් එතන තියන අර නොයෙක් කරමුණු ඇසුරු කරව උපේක්ෂාවක් තියෙනවා. ඒක අර නානස් ඌ අරමුණු කියලා වගේ තේරුනේ. ඊපස්සේ ඒක දුරු කරන්න ඕනේ එක අරමුණක තියෙන උපේක්ෂාවෙන් කියලා ඒ විදිහට ඉස්සරහට යනවා. මම ඉතින් එතන අර ආකාසංචාතනය විඥානංචාතනයම් කියලා තමයි එතන ඉස්සරහට යන්නේ. එතන ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? ඔව් මෙතන තියෙනවා ඊළඟ ඡේදයට ගිය සූත්‍රයේ අත්තිබික්ක උපේක්ඛා නානත්තා නානත්ත සිතා අත්ති උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. ඔතන ඒක තවදුරටත් විස්තර කරද්දී කතමාච බික්කේ උපේක්ඛා නානත්තා නානත්ත සිතා අත්තිබික්කේ උපේක්ඛා රූපේසු අත්ති සද්දේසු අත්ති ගන්ධේසු අත්ති රසේසු අත්ති පොට්ටබ්බේසු අයම් බික්කවේ උපේක්ඛා නානත්තා නානත්ත සිත. ඒ කිව්වේ දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පිළිබඳ ඒ විවිධාකාර අරමුණු පිළිබඳ එකක් එකක් වෙන වෙනම අරගෙන ඒවයි ස්වභාවය වෙන වෙනම අවධානයට අරගෙන කතා බහ කරලා ඒ දේ පිළිබඳ අපිට උපේක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සමහරවිට එතෙන්දී එකක් ගැන උපේක්ෂායි අනික ගැන උපේක්ෂා නැති වෙන්න පුළුවන්. ඒක ගැන අර මට්ටමින් තේරුම් අරගෙන කතා බහ කරලා නැති නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ ස්වභාවය තමයි නානත්වය ඇසුරු කරගෙන නානත්වය පදනම් කරගෙන ඇති කරගන්න උපේක්ෂාව කියලා. ඒකත්ත කිව්වම ඒකත්තා තත්ත්වගතම උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කිව්වම එතනින් අදහස් කරනවා අත්තිබික්කේ උපේක්ඛා කියලා ඔය ආකාසානංචායතන නිස්සිතා විඥානංචායතන නිස්සිතා කිංචඤ්ඤායතන නිස්සිතා නිවසඤ්ඤානාසඤ්ඤායතන නිස්සිතා අයම් බික්කේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියලා. එතකොට මේ විවිධ අරමුණු වලට අවධානය යොමු නොවි එක අරමුණකට හිත යොමු කරගෙන ඇති කරගන්නා වූ උපේක්ෂාව එතන කියයි. එහෙමත් ඇති කරගන්න පුළුවන් එක අරමුණක ඉඳගෙන ඒ අරමුණේ ස්වභාවය තේරුම් අරගෙන ඒ අරමුණ පිළිබඳ උපේක්ෂාව ඇති කරගන්න නානා අරමුණු වලට නොගිහින්. ඒ කියන්නේ අර මේ ඒකාග්‍රතාව චිත්ත ඒකාග්‍රතාව සමාධියේ ඉඳගෙන උපේක්ෂාව කියන එකද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් අර නානත් ස්වභාවයේදී පෙන්වන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශව අරමුණු වල යමින් ඒවා තුල ඉඳිමින්නේ. එතකොට ඒකත්ව සිත කියන තැන පෙන්වන කාරණේ බලපුවාම පේනවා අපි එහෙම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වලින් බැහැර වෙලා දැන් ඕ සමාධිය කියන්න පුළුවන්. ඔබතුමී ඉදිරිපත් කරන සමත සමාධි අවස්ථාවක වෙන්න පුළුවන් ඒක. එතකොට විවිධ අරමුණු වල යෑමක් නැහැ. එක අරමුණක ඉන්නේ. සමත සමාධි අවස්ථාවක් ඇටියෙත් ඒ අවස්ථාව පෙන්වන්න පුළුවන්. ඕ ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට මේ දෙකේදීම අපිට ඔය උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ එතනින් පහලට කියන සූත්‍රයේ කියන කොටසට අවධානය යොමු කරොත් තත්‍ර බික්කවේ යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා තන්නිස්සාය තංආගම්ම යායන් උපේක්ඛා නානත්තා නානත්ත සිතා තම්පජහත තන් සමතික්කමත ඒව මේ තිස්සා පහානං හෝති ඒව මේ තිස්සා සමතික්කමෝ හෝති අතම්මයතම් බික්කවේ නිස්සාය අතම්මයතං ආගම්ම යායන් උපේක්ඛා ඒකත්තා ඒකසිතා තම් පජහත තම් සමතික්කමත ඒව මේ තිස්සා පහනං හෝති ඒව මේ තිස්සා සමතික්කමෝ හෝති తత్రిදං නිස්සායදං පජහතාති ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං. අර ඉහතින් සූත්‍රයේ කියපු කාරණයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අර එක කාරණයක්
එක කාරණයක් ඇසුරු කරගෙන තව කාරණයක් දුරු කිරීම කියන එක ඉදම් නිස්සාය ඉදම් පජහත කියලා දේශනාවක් අපිට හමු වෙනවා. ඉතින් ඒ දේශනාව තමයි මේ විස්තර කරන්නේ ඔය නානත්වයෙන් ඒකත්වයට ගිහිල්ලා නානත්වය දුරු කරන්න පුළුවන්. නොඑක් දේවල් වලට හිත යොමු වෙන ස්වභාවය එක දෙයකට හිත යොමු වෙන ස්වභාවයට අරගෙන ඇවිදින් අපිට පුළුවන්කම තියෙනවා ඒ තත්වයටපත් වෙන්න. නොඑක් දේවල් වලට යොමු වෙලා තියෙන ස්වභාවය එක දෙයකට යොමු කරගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඉතින් ඔතන නානත්සිත ස්වභාවය ඒකත්සිත ස්වභාවය කියන දෙක එකනේ ඒ උපේක්ෂා දෙක විශේෂයෙන් මේක හොඳයි මේක නරකයි කියන තැන කතා කරන්නේ නැහැ. දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් වලටත් උපේක්ෂා විය යුතුයි. අපේ උපේක්ෂාව පවත්වා ගත යුතුයි. අනිත් පැත්තෙන් අනිත් දේවල් අපි ධානයකට සමාධියකටපත් වුණාම ඒ ධානයේ සමාධිය පිළිබඳව උපේක්ෂාවටපත් වෙනවා. මොකද උපේක්ෂාවේ තියෙන ලක්ෂණේ තමයි අර ඊට ඉහතින් පාඨයේ ඉහතින් විග්‍රහයේ ඉදිරිපත් කළා වගේ නිතරම ඒකේ අනිච්චතා දුක්ඛතා විපරිණාම ධම්මාති කියලා ඒ ස්වභාවය අවබෝධ කරගෙන උපේක්ෂාවටපත් වෙන. එතකොට නානත්තසිත උපේක්ෂාවේ ඉන්නකොටත් අපි නොඑක් අරමුණු ඇසුරු කරගෙන ඉන්නකොටත් ඒ අරමුණු වල අනිච්ච දුක්ඛ අනාත්ත ස්වභාවේ විපරිණාම ස්වභාවේ තේරුම් අරගෙන තමයි ඒ අරමුණේ උපේක්ෂාවටපත් වෙලා ඉන්නේ. එහෙම හිටියොත් ඒක බොජ්ජංග උපේක්ෂාවක් වෙනවා. ඊළඟට ඒකත්ව සිත ස්වභාවයේ ඉන්නවනේ. එක අරමුණකට යොමු වෙලා දිගට ඒක තමයි ඔය සමත සමාධිය කියන්නේ. ඒක නිසා තමයි ඔය ආකාසානංචායතන විඥානංචායතන වගේ ඒවා දක්වලා තියෙන්නේ මෙතන. ඒවා අර සමත සමාධි. උවට හරියටම කිව්වොත් සමත අරමුණු. සමත කමඨහන් සමත අරමුණු වා. බුද්ධ පූර්ව යුගයේ ශ්‍රමණවරු පුරුදු පුහුණු වෙච්චවවා. එතකොට ඒවා ඒ කාලේ භාවිත කර නිසා භාවිතාවේ තියෙන නිසා මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ සමත අරමුණක ඉඳලා උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. ඒකේ හිටියත් ඒකේ අනිත්‍යතා විපරිණාමතා දකින්න. අනිත්‍ය දුක්ඛ විපරිණාමතා දකින්න. මොන දැක්කොත් අපිට එතන තියෙනවා උපේක්ෂාව. එතකොට මේකේ වෙනස තියෙන්නේ නානත්ත්ව සිට ඒකත්ත්ව සිට දෙකේ වෙනස තියෙන්නේ අතෙන්දී බොහොම සක්‍රීයව එදිනෙදා ජීවිතේ විවිධ අරමුණු වල ඉඳිමින් විවිධ අරමුණු ඇසුරු කරමින් එතන උපේක්ෂාව පවත්ව ගන්න. ඒක හරියට විදර්ශනාවෙන් යන තත්ත්වයක්. ඒකත්ව සිත කිව්වම සමතය තුල ඉන්න වෙලාවේ උපේක්ෂාව වීම. හරියටම ගත්තොත් ඔහොම දෙකක් ඔය තියෙන. ඒකයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන්කම තියෙන ඕනනම් නානත්වයෙන් ඒකත්වයට එන්න. නමුත් ඒකත්වයේ තුල හැමතිස්සෙම පවතින්නේ ආපහු නානත්වයට. අපි සමත භාවනාවක ඉන්න වෙලාවේ රූප බලන්නේ නැහැ, ශබ්ද අහන්නේ නැහැ, ගන්ධ රස පාස විඳින්නේ නැහැ කියලා හිතමු. යම්කිසි එක දෙයකට හිත යොමු කරගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒකේ මෙදහස් හිත උපේක්ෂාව ඇති කරගන්න. හැබැයි එහෙම ඉන්න බෑනේ හැමතිස්සෙම. ආපහු අපි සාමාන්‍ය ජීවිතයට ගියාම රූපේ බලනවා, ශබ්දේ ඇහෙනවා, අහනවා, ගන්ධ රස පහස විඳිනවා. තවත් නොඑක් දේවල් වලට ධර්මතාවලට හිත යොමු කරනවා, යොමු වෙනවා. ඒ වෙලාවෙත් අපිට උපේක්ෂාව තියෙනවා. එතකොට නානත්ත්ව සිත ඒකත්ත්ව සිත කියන දෙක අවස්ථා දෙකක් හැටියට දකින්න. ඉන්ද්‍රියන්ට අරමුණු මුණ ගැහිලා සක්‍රීයව එදිනෙදා ජීවිතය ගත කරන අවස්ථාවේ ඇති කරගන්න උපේක්ෂාව. ඒවයින් අයින් වෙලා සමත කමඨහනකට ගිහිල්ලා සමත සමාධියට ගිහිල්ලා එක අරමුණක රැඳී සිටින අවස්ථාවේ අපි ඇති කරගන්නා වූ උපේක්ෂාව ඒකත්ව සිත උපේක්ෂාව හැටියට තේරුම් ගන්න. හැබැයි දෙකේදීම උපේක්ෂාව නම් තියෙන්න ඕන අර යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපේක්ඛා. මේකේ යථා ස්වභාවය මනා ප්‍රඥාවෙන් දකිමින් ඇති කරගන්නා උපේක්ෂාවයි තියෙනවා. ඒකයි මං හිතන්නේ ඔය කාරණේ පැහැදිලි ඇති කියලා.
සම්මතය කියන්නේ අර සමතර මොනක වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම එක්ක එන උපේක්ෂාව කියන්නේ තණ්හාව දුරු කරන්න පැත්තට ගිය උපේක්ෂාව තියෙනෝනේ වගේ අදහසක් ස්වාමීනාගේ එහෙම අදහසක් දැනෙන්නේ. ඔව් ඔව් පැහැදිලිව මේක තමයි. අපි ඒකත්ව සිතව ඉන්නත් පුළුවන් නානත්ව සිතව ඉන්නත් පුළුවන්. ඒක අවස්ථා දෙකක් ජීවිතේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය කියලා අපිට කියන්න පුළුවන් ওই නානත්ව සිත ස්වභාවය. එදිනෙදා ජීවිතය day to day life කියලා අපි කියන්නේ රූප බලන රූප පේන ශබ්ද අහන ශබ්ද ඇහෙන ගන්ධ රස පහස විඳිනවා මේ යම් යම් දේවල් වලට මනස යොමු කරන ඒ අවස්ථාවේ උපේක්ෂාව පවත් ගන්නවා අපි ඒ ඔක්කොගෙම මිදිලා උදකලා විවේකී වෙලා සමහර විට පරියංක ගත වෙලා අපි ওই සමතකමට හනක් අරගෙන හිත ඒකාග්‍ර කරගෙන එහෙම ඉන්න අවස්ථා තියෙනවා ඒ ඔය උතෙන්ට ඔය ආකාසානංචායතන ආදී හතර අරන් තියෙන්නේ ඒකයි උතෙන්ට අපේ පටමජ්ජාන ඒව මේව අරගෙන නැත්තෙත් ඒකයි ඒ වගේ ඔය සමත කමඨහනක සිත ඒකාග්‍ර කරගෙන ඉන්න අවස්ථාවේ ඒකත් අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් දැකලා ඒක ගැනත් උපේක්ෂා වෙනවා ඒවත් ඉතින් කැඩෙන බිඳෙන ඒවා කියලා මම අර කලින් සාකච්ඡාවකදී කිව්වේ අර කැඩෙන බිඳෙන විනාශ වෙන දේ තුල අපි ඉන්නේ දැන් රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ගමුකෝ නානත් සිත අවස්ථාවේ එතකොට එතෙන්දිත් අපි තේරුම් ගන්නවා මේ බලන්නේ අහන්නේ විඳින්නේ අසුරු කරන්නේ මේ රූපේ මේ ශබ්දේ මේ ගන්ධේ මේ රසේ මම දැක්කට ඇහුවට විඳට වටහා ගත්තට මේක අනිත්‍ය අනාත්ම දෙයක් කියලා ඒ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශය පිළිබඳ උපේක්ෂාවේ ඉන්නේ එතන වෙනසකට තියෙන්නේ එකක නෙවෙයි ඉන්නේ නානත්ත සිත විවිධ දේවල් ඇසුරු කරගෙන ඉන්නේ එතකොට මෙතන ස්වභාවයේ එහෙම නානත්වයක නෑ එකක ඉන්නේ එකකට යොමු වෙලායි එකකට යොමු වෙලා ඉන්න අවස්ථාවේ ඒකත් ඒ විදිහටම දකින්න ඕන අපි ඒකත් අනිත්‍ය අනාත්ම විදිහට එතකොට දෙකේදීම අපි උපේක්ෂාවමයි පවත්වගන්නේ අර අනිත්‍ය ආදී වශයෙන් දැකලා වෙනසකට තියෙන්නේ අතන සාමාන්‍ය දිනදා ජීවිතයේ ස්වභාවය මෙතන එකෙන් මිදිලා උදේකලා විවේකීව ගත කරන අවස්ථාවක් හැටියට පෙන්වන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ උපේක්ෂාව ගැන කතා කරද්දී මගේ ජීවිතයේ අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ එකම සිද්ධියක් වෙලාවේ එකම සිද්ධියක් වෙලා තිබුණක වෙන වෙලාවේ පළවෙනි අවස්ථාවේදී මේ සිද්ධිය වෙනකොට මට හිතෙනවා මට අර සීලය අර ආයාසයෙන් එන ප්‍රතිචාර වළක්වගෙන සීලය කියන දේ ඉස්සරහට ඇවිල්ලා ඒ අවස්ථාවේදී ගැටීමක් මුකුත් ඇති කරගන්න නැතුව ඒක ඒ අවස්ථාවේ හොඳට මූණ දීලා ඇවිල්ලා කල්යාණ මිත්‍රොත් එක්ක කතා බහ කරලා සාකච්ඡා කරලා මේ උපේක්ෂාව කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා ඒ වගේම සිද්ධියක් ඊට පස්සේ මම මූණ ඒ විනාවේ අර අපහසුතාවයවත් ඒ කියන්නේ කාගෙත් එක්ක සාකච්ඡා කරන්නවත් සිද්ධ වුණේ නැහැ. කෙලින්ම හිත අවබෝධ කරගත්තා මේ ඒ වෙලාවේ සීලය කියන දේ ඉස්සරහට ආව ඒත් එක්කම අර අනිච්ච දුක්ඛ අනත්ත කියන දේ ඔළුවට ඇවිල්ලා එතනින් අර අපහසුතාවය හිතට ඇති වුණේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මේක දැන් මම කල්පනා කරන දැන් ඊළඟ තව සිද්ධියක් ඇති වෙලා මම ආයතර පළවෙනි ඉන්සිඩන්ට් එකේ විදිහට ගිහිල්ලා අපහසුතාවයට පත් වෙයිද එහෙම නැත්නම් මේක වැඩිලද ඒක එක එක වෙලාවෙන් වෙලාවට උස් පහත් වෙන දෙයක්ද ඒක තීරණය වෙන්නේ තමන් මේ සිද්ධිය කොච්චර දුරට ධර්මානුකූලව තේරුම් ගන්නවද කියන කාරණේ මත තීරණය වෙන දෙයක් ඒක. ඒ කියන්නේ පළමු අවස්ථාවේ සමහරට ගොඩක් ගැඹුරින් මේක තේරුම් අරගෙන උපේක්ෂා නොවන වෙන්න පුළුවන් සීලයට ගිහිල්ලා තමන් පොඩ්ඩක් සංවර වෙලා ඒකට මුණ දීලා හිටියා වෙන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවට එනකොට තමන් මේක හොඳට අවබෝධ කරගෙන
මේක මේ මේ හේතු නිසා මේ මේ හේතු නිසා ඇති වෙන තත්ත්වයක් කියලා අවබෝධ කරගෙන උපේක්ෂාවට ආවෙන්න පුළුවන්. එතෙන්ට එනකොට පරිණත ගතියක් අපේ තියෙනවා. ධර්මයේ පැත්තෙන් පරිණත ගතියක් තියෙනවා. තමන් මේක මේකේ සූලමුල දන්නවා, මේකේ යථා ස්වභාවය දන්නවා, මේක වෙන්නේ මෙහිමයි, මේකට හේතු මේවයි කියලා දන්නවා. එතකොට හැබැයි ආයමත් මේක සිද්ධ වෙනවා. ඒ ඛේදනීය දේ හෝ දුක්ඛදායක දේ හෝ එහෙම නැත්නම් ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්, ප්‍රශංසනීය දේ, සුවදායී දේ වෙන්නත් පුළුවන්. එතකොට ඒක දෙවෙනි තෙවෙනි අවස්ථාවලට එනකොට ඇත්තටම තමන් ධර්මානුකූලව මේ දේ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවනම් එතකොට ගැටලුවක් නැහැ. ඊළඟ අවස්ථාවේදී තමන් උපේක්ෂාවටපත් වෙන්නේ හොඳ අවබෝධයකින්. සමහර දේවල් බොහොම පහසුවෙන් අතහැරලා දාන්න පුළුවන්. සමහර දේවල් වලට දීලා තියෙන ලොකු වටිනාකම, අපේ සාමාන්‍ය ජීවිතයේ සමහර දේවල් වලට ලොකු වටිනාකම් දීලා තියෙනවා නම් ඒවෙන් ගැලවෙන්න තරෙන්නේ ඒව පිළිබඳ මදහස් හිතක් ඇති කරගන්න හරි අමාරු. එතකොට අවබෝධයේ පුළුල් වෙන්න සමහර දේවල් පහසුවෙන් අතහැරලා දාන්න පුළුවන්. ඒ වගේම අර ලොකුවට වටිනාකම් දීලා තියෙනවානේ සමහර දේවල් වලට, මේක මහා වටිනවා කියලා. සමහර වෙලාවට ඒ වටිනාකම ඇත්තටම දීලා තියෙන සමාජය විසින්. නමුත් සමාජය විසින් සමහර වටිනාකම් දීපුව බලපුවම ඇත්තටම බොරු වටිනාකම් ඒවා. එහෙම එකක් නැහැ, බොරු පිටකවර. අපිත් නිකන් ඒවට රැවටිලා ඒවට ලොකු වටිනාකම් දීලා අපරාධේ නිකන් මහන්සි වෙලා නඩත්තු කරගෙන යනවා විතරයි. ඔන්න ඔය වගේ දේවල් මේ හිස් බෝල් දේවල් ගැන අවබෝධයට පත් වුණාම මේවා හරි පහසුවෙන් අතහැරලා දාන්න පුළුවන්. එතකොට දැන් උපේක්ෂා වෙන්න හරි ලේසි. නැත්තම් අර බෝල් දේවල් අපි බදාගෙන ඉන්න කාලේ ඒවට ලොකු වටිනාකමක් දීගෙන ඉන්න කාලේ හරි අමාරුයි අතාරින්න. සමාජයනොත් කියනවා මේක මේ අතාරින්න එපා, මේක හරි වටින දෙයක් නේ, හරි මේ කියනවා. බලපුවාම මේව එකක් නෑ. ඉතින් ක්‍රමෙන් ක්‍රමෙන් අදාළ කාරණේ පිළිබඳව, අදාළ ගැටලුව පිළිබඳව අවබෝධයේ පුළුල් වෙන්න ඒක නැවත නැවත සිද්ධ වුණත්, දැන් ඔබතුමී කියන්නේ නැවත නැවත සිදුවීමේදී කුමක් වෙයිද කියලා, නැවත නැවත සිදු වුණත් ඒකට හරි ලේසියෙන් උපේක්ෂා වෙන්න පුළුවන්. මොකද දැන් ඒ ගැටලුවේ ස්වභාවය පිරිසිඳ දැනගෙන තියෙන. ඒකයි මේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උපජ්ජති උපේක්ඛා කියලා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මම මේ සලායතන විභංග සූත්‍රයේ උද්දෘතේ කිව්වේ මේ යථා ස්වභාවය තේරෙන්න ඇති වෙන උපේක්ෂාව. නෙක්ඛම්මසිත උපේක්ෂා කියලා කියන්නේ ඒකයි. ඒකෙන් ටික ටික මිදිලා අයින් වෙලා ගැලවිලා ඒකට දක්වන ප්‍රතිචාරුණත් හරි මෘදු වෙනවා. දැන් උපේක්ෂාවේදී ප්‍රතිචාර දක්වනවනේ. ඒ ප්‍රතිචාරුණත් බොහොම මෘදු ප්‍රතිචාර දක්වන්නේ. අන්න ඒ ස්වභාවයට යනවා. සමහර විට ඔතෙන්දී අනිත් පාර්ශවයේ නැත්තම් ගැටලුකාරී පාර්ශවයේ ගැටලුව 100%ක් විසඳෙන්නේ නැහැ. ගැටලුව එහෙමම යනවා. ඒක ආයිමත් සිද්ධ වෙනවා. නමුත් මෙතන මේ අපි සමහර වෙලාවට හිතන් ඉන්න මේක ගැටලුව සම්පූර්ණ විසඳලා ඇති වෙන වාතාවරණය තුළයි මේ උපේක්ෂාව ගොඩනගන්නේ කියලා. එහෙම නැහැ. ගැටලුව යන දුක්ඛය, දෝමනස්සය, අපහසුතාවය, දුෂ්කරතාවය දිගටම යනවා වෙන්න පුළුවන්. නමුත් දැන් අපි ඒ ස්වභාවය ගැන පරිණත භාවයක් ඇති වෙලා අපිට අවබෝධයක් ඇති වෙලා තේරුම් ගැනීමක් අපි තුල තියෙනවා. දැන් එතකොට මේ තේරුම් ගැනීම ඇතුලේ තමයි අපි මේ මදහත් බව, මධ්‍යස්ත බව පවත්වාගෙන යන්නේ. එතකොට තියෙන්නේ අර ප්‍රඥාවෙන් ඇති කරගත්ත උපේක්ෂාව. යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උපජ්ජති උපේක්ඛා. අර මනා නුවණින් දැක්කම ඇති වෙන උපේක්ෂාව. ඒක හරි ශක්තිමත් ඇත්තටම. ඒ උපේක්ෂාව අර ගේහසිත උපේක්ෂාව චලනය වෙනවා. ආපහු ප්‍රකම්පණයට වැටෙනවා. ආපහු කලබල වීමකට වැටෙනවා. නමුත් මේ කියන
යථා ස්වභාවයේ ඒකේ ඇත්තම తත්වය අවබෝධ කරගත්තයින් පස්සේ ඇති වෙන උපේක්ෂාව ඊටෙදී වෙනස්. වෙනස් කියන්නේ ශක්තිමත් කියන එකයි. අදහස් කරන්නේ. මොකද දැන් අවබෝධයෙන් යුතුව නීමේ මදහත් බව ඇති කරගෙන තියෙන්නේ මේකේ සුල මුල දන්නෝ, අග මුල දන්නෝ, හේතු සාධක දන්නෝ. මේ දේ මෙහෙම වෙන්න හේතු මොනවාද කියලා පැහැදිලිව දන්නෝ. එතකොට මේකට උපේක්ෂා වෙන්න පුළුවන්. මොකද මේක පාලනය කරන්න පුළුවන්ද, බැරිද, අත්තද අනත්තද, මගේ විශේෂ සීමාවෙන් එහා දෙයක්ද පාලනය කරගන්න පුළුවන් දෙයක්ද, ඒ ඔක්කොම ටික දැන් දාන්න. දාන්න නිසා Tamanට පුළුවන්කම ඇති වෙනවා උපේක්ෂාව. එන්න එන්න දහම පැත්තෙන් හිතුවොත් ඉදිරියටත් ඒ සිද්ධිය සිද්ධ වීමේදී Tamanට එන්න එන්න බොහොම පහසුවෙන් මේකට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ අර නෙක්ඛම්මසිත උපේක්ඛාව නැත්නම් බොජ්ජංග උපේක්ඛාව ඇති වෙන. ඒකයි ස්වභාවය. ඒක නිසා මේ ස්වභාවය ගැන ඒ ඉන්ද්‍රියාරම්මනේ ඒ ගැටලුවක් නම් ගැටලුව පිළිබඳව දහම පැත්තෙන්ම හිතන්න ඕන. දහම පැත්තෙන්ම කල්පනා කරන්න ඕන. දහමෙන්ම මේ ප්‍රශ්නේ දිහා දකින්න ඕන. ඒකයි. ගාක් ගැටලු අපිට ඒකේ දායකත්වයක් තියෙනවා ඉතින්. එහෙම බැලුවා අපි මුලදී ඒ ගැටලුව ඇති වෙන්න යම්කිසි දායකත්වයක් සපයලා තියෙනවා. පස්සේදී අපි ඒ දායකත්වයේ සපයන්නේ නැති වුණාට දැන් සරල උදාහරණයක් කිව්වොත් අපිට හුඟක් වාර්තා වෙන ගැටලු මේ ආවාහ විවාහ ජීවිතයේ ගැටලු ගත්තොත් ඉතින් අපි කැමැත්තෙන් අපි විවාහ වෙලා තියෙනවනේ යම් කෙනෙක් එක්ක ආවාහ වෙලා තියෙනවා. එතකොට සමහර අයගේ තියෙන ජොබ් වෘත්තිය රැකියාවල ප්‍රශ්න. ඉතින් ඒ වෘත්තිය ඉල්ලලම අරන් තියෙන. ඇප්ලිකේෂන් දාලා ඉල්ලලා අරගෙනමයි තියෙන්නේ. ඉල්ලලගත්තු රැකියාව ඇතුළේ මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. කැමැත්තෙන් වෙච්ච විවාහය ඇතුළේ මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. එතකොට බලන්නේ ඒකේ 100ට 100ක් අනිකාට හෝ අනිත් පාර්ශවයට හෝ මේකේ අපිට දෝෂේ පවරන්න බෑ. ඉතින් අපිත් මේකට යම් ප්‍රමාණයකට දායකත්වයේ සපයලා තියෙනවා, ඉල්ලලා අරගෙන තියෙන, කැමැත්තෙන් බාරගෙන තියෙන, එහෙම යද්දී ඇති වෙන ගැටලු. එතකොට මේක අවබෝධයෙන්ම ඒකේ ස්වභාවය හොඳට අවබෝධ කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා හරියට අර බොජ්ජංග උපේක්ෂාවට එන්න, නැත්නම් එක්කමසිත උපේක්ෂාවට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සිද්ධිය කුමක් වුවත් ඒ සිද්ධිය පිළිබඳ දහම්මැසින්ම බලන්න අපි දිගටම පුරුදු වෙන එකයි හොඳ. එතකොට මුලදී තිබුණු අර සීලයෙන් ඔබතුමී කිව්වේ සීලය ඉදිරිපත් කරගෙන එහෙම නැත්නම් සමාජයට ලෝක සමාජ තත්ත්වය ගැන සැලකිල්ලට අරගෙන ওই වගේ කාරණා ඔස්සේ උපේක්ෂාවටපත් උනා වෙන්න පුළුවන්. ඒ වගේ බාහිර සාධක මත පදනම් වෙලා ඇති කරගත්ත උපේක්ෂාව ස්ථිර එකක් ශක්තිමත් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මේ සිද්ධිය දිහා දහම්මැසින්ම බලනකොට. පස්සට එනකොට ඒක ඇත්තට අමාරු නෑ, අපහසු නෑ. ඒ අර ඛේදනීය දේ තව තව දුරටත් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඛේදනීයම කියන්න බෑ. අපේ ප්‍රශංසනීය දේටත් උපේක්ෂා වෙන්න ඕන. දැන් ඇහැට පේන දේ අපි ඍණ පැත්තටම දාන්න ඕනේ, ධන පැත්තටම. සුඛ පරම දෙයක් වෙන්න පුළුවන් නේ අපේ ජීවිතේ. සුඛ පරම දෙයක් වුණා ඒකට අපිට උපේක්ෂා වෙන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ සුඛ తත්වය මේ හේතු නිසායි පවතින්නේ කියලා. දුක්ඛ తත්වයක් නම් මේ දුක්ඛ తත්වයේ පවතින්නේ මේ හේතු නිසා කියලා ওই දෙපැත්තටමයි උපේක්ෂාව යන්නේ. සුඛ දුක්ඛ දෙපැත්තට. ඵලදායි නිෂ්ඵල දෙපැත්තට. කරදරකාරී මෙන්ම සුව පහසු කියන දෙපැත්තටම. ඒ දෙපැත්තේ මේ ධර්මතා දෙකම අපි අවබෝධ කරගන්න මේ විදිහටයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ඒ අවබෝධයට යන්න ඒ ධර්මතාව සුඛ පරම දෙයක් වුණත් එහෙම නැත්නම් දුක්ඛදායි දෙයක් වුණත් අපිට උපේක්ෂාවට ඉන්න පුළුවන්කම තියෙනවා. මොකේ වුණත් අපි මැදයි. ඒකයි ස්වභාවය. මම හිතන්නේ පස්සට යන්න
වඩාත් පහසු වේවි දහම පැත්තට ගියොත් ධර්ම දහම් මැසින් මේක දිහා බලන්න අපි හුරු පුරුදු වෙනවා එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳින් පේරණා ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා සුපත් වේවා ස්වාමීන් වහන්සේ සුපත් වේවා හොඳයි වෙනත් අපිට කතා බහ කළ යුතු දේ නැතිනම් අපි අදට අපේ භාවනා හමුව අවසන් කරමු එතකොට අදත් අවධානය යොමු කළේ බොජ්ජංග ධර්ම පිළිබඳ ඍජුවම නිවනට උපකාරී වෙන ආකාරයට නිවීම සැනසීම කියන දේ ලබා ගැනීම වෙනස තවත් විදියකින් කිව්වොත් ඒට උපකාරී වෙන ආකාරයෙන් මේ සති ධම්මයේ විරිය පීතිපස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ගුණාංග කොහොමද වර්ධනය කරගන්නේ කොහොමද මේ පැත්තට හරවගන්නේ කොහොමද පවත්වගන්නේ කියන කාරණේ අපි අද සැලකිල්ලට ගත්තේ ඉතින් බෝධිඅංග ධර්ම පිළිබඳ අපේ කතාබහ නැත්නම් මා සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බේ අපි ඔතකින් නිමා කරනවා ඊළඟ හමුවකදී අපිට තියෙන්නේ සච්ච පබ්බේ එතකොට සූත්‍ර සාකච්ඡාවත් අපේ චතුසච්ච වලට දැන් ඇවිල්ලා තියෙනවා භාවනාවත් චතුසච්ච වලටම ඇවිල්ලා තියෙනවා එතකොට දැන් දෙකම එක මට්ටමට ඇවිල්ලා තියෙන නිසා අපිට මේ සාකච්ඡාව කරන්න වඩා පහසු වේවි ඉතින් අපි බලමු ඊළඟ භාවනා පුහුණු අවස්ථාවකදී සච්ච කොටසට යොමු වෙන්න ඉතින් මේ අද අපි කතා කර කාරණා පිළිබඳ නැවත වචන කීපයකින් සිහි කරලා මේ කාර්ය අවසන් කරන්න තමන්ගේ ජීවිතේ බලන්න මධ්‍යස්ථ සිතින් ගත කරද්දී මේ මදහත් බව අවබෝධයෙන්ම කරන දෙයක්ද නැත්නම් දරා කියාගෙන අමාරුවේ දත් මිතිකාගෙන ඉත අපහසුයෙන් කරන දෙයක් නැතිකමට නිශ්ශබ්ද වෙලා මදහත් බවකින් ඉන්නවද එහෙම ඉන්න එක දුක්ඛදායි එහෙම ඉන්න එක නිවීම සැනසීම පිණිස උපකාරී වෙන්නේ නැහැ ඒක නිසා මේ සුඛ පරම දෙයක වුණත් දුක්ඛදායී දෙයක වුණත් ඒ ස්වභාවය හොඳින් අවබෝධ කරගන්න අවබෝධ කරගෙන ඒ తත්වයේ තුල මදහත්ව මධ්‍යස්ථව උපේක්ෂාවෙන් කටයුතු කරන්න උත්සාහ කරමු ඒක තමයි මේ බොජ්ජංග උපේක්ෂාවේ ස්වභාවය එතකොට අපි උපේක්ෂා වෙලා ඉන්නේ හොඳ අවබෝධයක කරන්න දෙයක් නැතිකමට නෙමෙයි මේක හැටි මෙහිමයි මේක සුඛ පරම තත්ත්වයක් පිනවන පිනා යන ස්වභාවයක් නමුත් එහෙම වුණත් මේක తాවකාලිකයි අනිත්‍ය අනාත්මයි විපරිණාමයටපත් වෙන දෙයක මම මේ ඉන්නේ වර්තමානයේ සුඛ පරම වුණත් කියලා මේ සුඛ පරම තත්ත්වයේ සුඛ වේදෙනී තත්ත්වය ගැන නදහත් සිතක ඉන්න පුළුවන් එහෙම නැත්නම් මේ දේ දුක්ඛදායි දුක්ඛිත දුෂ්කරතාවයක් නම් ඒකත් හේතුඵල ධර්මානුකූලව අවබෝධ කරගෙන ඒකටත් මැදිහත් සිතක් මැදහත් බවක් උපේක්ෂාසහගත බවක් ඇති කරගන්න පුළුවන් එහෙම ඉන්න කෙනාගේ උපේක්ෂාව බොජ්ජංග උපේක්ෂාව කියන්නේ හැබෑවටම අවබෝධයෙන් මැදහත් සිතකින් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා ඉතින් අපේ ධර්ම මාර්ගයේ ඉහළතම කුසලතාව හැටියට පෙන්වන්නේ මේ උපේක්ෂා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔය සතර බ්‍රහ්ම විහරණ වුණා එහෙම සති ධම්මේ චේදී පීතිපස්සද්ධි සමාධි උපේක්ඛා උගාක්ම ඉහළම දියුණුව මානසිකත්වයක් ඒකත්ත සිත හෝ නානත්ත සිත විදියට වුණත් කොයි ආකාරයෙන් වුණත් සුඛ පරම දෙයක් වුණත් දුක්ඛදායී දෙයක් වුණත් ඒ කොයි එකේදීත් අවබෝධයෙන් යුතුව මදහත් සිතින් කටයුතු කරන්න පුළුවන්කම එතන තියෙනව නිවීම එතන තියෙනව සැනසීම එහෙම නැත්නම් අර තද කරගෙන හිර කරගෙන ලෝකෙට පෙන්නගෙන මදහත් බවකින් මම කලබල නැතුව මම මේකට මුහුණ දෙනවා කියලා එහෙම හින්නකොට එතන නිවීමක් එතන සැනසීමක් නැහැ ඒ නිසා නිවීම සැනසීම පිණිස හේතු වෙන්නේ මෙන්න මේ විදියට උපේක්ෂාව වඩාගෙන හොඳයි
අපි එහෙනම් ඔතකින් අපේ කමඨහන් සාකච්ඡාව නිමා කරනවා. අනුමෝදනාවට අපි යොමු වෙනවා. අපි හැමෝම සතුටු වෙමු. අපිට ධර්ම මාර්ගයක් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අහන්න තේරුම් ගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඒ වගේම කරදර බාධක මැද්දී නමුත් ධර්මයේ අනුගමනය කරන්න දහම් පුහුණුවටත් අවස්ථාව තියෙනවා. හැබැයි දහම් පුහුණුව නම් මල්මාවතක කෙරෙන දෙයක් නෙවෙයි. දහම් පුහුණුව කියන්නේම කරදර බාධක දුෂ්කරතා මැද්දී කෙරෙන දෙයක්. ඒ කරදර බාධක දුෂ්කරතා වලට අවබෝධයෙන් යුතුව මුහුණ දෙන්න පුරුදු පුහුණු වීමමයි දහම් පුහුණුව කියලා කියන්නේ. එහෙම දේවල් නැත්තම් අපිට දහම් පුහුණුවක් කියලා දෙයක් වුමනා වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගමන මෙහෙම මේ විදිහට අවස්ථාව ලැබීම ගැන අපි කවුරුත් සතුටු වෙමු. කුසලයේ වඩන්න අපේ ජීවිතේ අවස්ථාව සැලසිලා තියෙන ඊට අවශ්‍ය කරුණු කාරණා යෙදිලා තියෙනවා. තනි වචනයකින් කිව්වොත් ක්ෂණ සම්පත්තිය ලබාගෙන තියෙනවා. ඒ ගැන අපි පළමු කොටම සතුටු වෙමු. අපි මේ වඩන කුසල් ගැන අපිම අනුමෝදන් වෙමු. අපිට මෙහෙම අවස්ථාවක් සැලසිලා තියෙනවා කිය. දෙවනුව අපි සෙසු අයටත් මේක අනුමෝදන් කරමු. අපි මේ මගට යොමු කරපු ශාසනයේ ගුරුවරු, කල්යාණ මිත්‍රයෝ, ජීවිතය දැනට පවත්වාගෙන යන්න ආදරයෙන්, කරුණාවෙන්, කැපවීමෙන් දෞපකාර කරන ඇත්තු, ඊට පෙර ශිල්ප ශාස්ත්‍ර හැදාරවපු ගුරුවරු, මේ ලෝකයට බිහි කරලා කවල පොවල ලොකු මහත් කරලා කරුණාවෙන් අපේ දියුණුව අපේක්ෂා කරපු මව්පියෝ ආදි සියලු දෙනාමත් අපි ගෞරවයෙන් සිහි කරගෙන යැත්තුත් මේ අප කරන්නා වූ පින් කුසල් අනුමෝදන් වේවා. ගත කරන ජීවිතයේ මෙලොව වුණත් පරලොව වුණත් කොහේ ගත කළත් ජීවිතයේ යහපත් වේවා, සුවපත් වේවා, නිවන් මාර්ගට යොමු වේවා කියලා මෙත් කරුණාසිත ඇති කරගමු සියලු දෙනා කෙරෙහි. අවසාන වශයෙන් අපි අදිෂ්ඨානයක් තබාගමු. මේ අප විසින් වර්ධනය කරගන්නා වූ ධර්මාවබෝධයේ භාවනාමය කුසලය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයං තු සිවං පදං. අදිෂ්ඨාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්. අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, කායික සුවය, මානසික සුවය සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරන කියන සීල යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන
මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දෙනාටම තෙරුවන් සරණයි. ලෝකිරෝ සහමස්සත් වේවා, සිර ජීවනයේ මස්සත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.